අයිබෝන් අපි අදත් 360 සජීව සංවාදය ආරම්භ කරන්න සූදානම්. දේශපාලන ලෝකයේ කතා බහ රසක් නිර්මාණය වෙලා තියෙන කාලයක්. ප්‍රශ්නවලට උත්තර දෙන්න කතා බහට බොහොම දක්ෂ අමාත්‍යවරයෙක් එක්ක අද 360 සජීව සංවාදය අපි සිද්ධ කරන්නට සූදානම්. උසස් අධ්‍යාපන අමාත්‍ය ස්මිති දිසානායක මහතායි අද අපි ආරාධිතයා විදිහට සහභාගී වන්නේ. අයිබෝන් ඔබතුමා. අයිබෝන්. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලේ අභ්‍යන්තර නායාමක් තියෙනවා කියලා කාලෙක ඉඳන් විපක්ෂෙන් චෝදනා එල්ල වුණා, එහෙම ප්‍රකාශ වුණා. අද වෙනකොට ඒ අභ්‍යන්තර කියන කාරණය එළියට මතුවෙමින් තියෙනවා. ඔබතුමන්ලා දැන් මේ තත්ත්වය පිළිගන්නවද, එහෙමත් නැත්නම් තවමත් කියන්නේ එහෙම ප්‍රශ්නයක් නැහැ කියලාද? ප්‍රශ්නයක් තමයි. පක්ෂ මහලේකම්තුමා ඇතුළු මේ ඇමතිවරු දෙදෙනෙක්, ඒ වගේම තව අලුත් ඇමතිවරයෙක්, නියෝජ්‍ය ඇමතිවරයෙක්, මන්ත්‍රීවරයෙක්, දැන් නවීන් දිසානායක ඇමතිතුමා ගියාම. හැබැයි දිල්කා, අපි මේක මේ දැනගෙන හිටියා කාලයක් තිස්සේ. අපි දැනගෙන හිටියා මේ චන්ද්‍රිකා ජනාධිපතිනිය අපේ මන්ත්‍රීවරුන්ට කතා කරනවා කියලා. ඒ අයට එම්.එම් පොරොන්දු දෙනවා කියලා. ඒ එයා දැන් 80කට විතර කතා කරලා තියෙනවා. ඉතින් මේකෙන් මේ සමහර අය ඇවිල්ලා කතා කරපු නිවේශකෙන් ඇවිල්ලා කියනවත්නේ. මේ සමහර අය හංගගෙන ඉන්නවා, සමහර අය කියන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේක කාලයක් තිස්සේ දැනගෙන හිටියා. මෛත්‍රීපාල සිරිසේන ඇමතිතුමාගේ ඒ වෙනස් වීම අපි දැනගෙන හිටියා. එතන ජනාධිපතිතුමා එතුමා එක්ක කතා කරා වෙනම මේක ගැන. බැසිල් ඇමතිතුමා කතා කරා, මේ අපිටත් කිව්ව කතා කරන්න කියලා. අපිත් කතා කරා. රාජිත සේනාත්න ඇමතිතුමාගේ මේ මේක ගැනත් කතා කරා. නමුත් අපි බොහොම තදින්ම අපි විශ්වාස කරන්නේ අපේ ඡන්ද පදනමට හෝ මේ මේ අපේ මේ සංවිධානයේ ශක්තියට මේ 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 කඩාගෙන යෑම අපිට බලපෑමක් වෙන්නේ නැහැ කියලා. දැන් ඔබතුමා සඳහන් කරනවා මේ චන්ද්‍රිකා මැතිනිය පොරොන්දු දෙනවා කියලා, යම් යම් අයට කතාබහ කරනවා කියලා එහෙම පොරොන්දු දීලා. දැන් එහෙම පොරොන්දු ලබා දෙන්න හැකියාවක් චන්ද්‍රිකා මැතිනියට තියෙනවද? මොකද එතුමිය බලේ ඉන්න කෙනෙක් නෙමෙයි. එතකොට සාමාන්‍යයෙන් පොරොන්දු දීලා තමන්ගේ පැත්තට ගන්න පුළුවන් යම් කිසි බලයක් තියෙන කෙනෙක්ට එහෙම දෙයක් විශ්වාස කරන්න පුළුවන්ද? එතුමිය මේ අපේ පක්ෂයේ අවුරුදු 12ක් විතර පක්ෂ නායිකාව. ඒ වගේම එතුමිය අපේ පක්ෂයෙන් මහමැතිනි, අගමැතිනි, ජනාධිපතිනි හැටියට දෙවරක් ආපු එහෙම එක්කෙනෙක්. ඉතින් අනිතක මේ පක්ෂයයි බණ්ඩාරනායකල්ල අතර විශාල බැඳීමක් තියෙනවා. මේ පක්ෂයේ පටන් ගත්තේ එතුමියගේ පියා. මේ පක්ෂය තාම දුෂ්කර වෙලාවේ රැකගෙන ආවේ එතුමියගේ මව. ඉතින් එතුමියගේ කාලය තුළ මේ පක්ෂයට ගත්ත අය, එතුමගේ කාලය තුළ මේ පක්ෂයේ විවිධ තනතුරු ලැබපු අය, එතුමියගේ කාලේ මේ 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 පක්ෂයේ මේ ඉහළට ආපු අය එහෙම අය ඉන්නවා. ඒ නිසා එතුමියට මම හිතන්නේ කතා කිරීම පිළිබඳ කිසි ගැටලුවක් නෑ. ඩිල්කා, එයාට කතා කරන්න පුළුවන්. අදත් ඕන කෙනෙකුට කතා කරන්න එයාට පුළුවන්. කතා කරොත් ඕන කෙනෙක් එයාට ඇහුම්කන් දෙනවා. එයා හිටපු පක්ෂ නායිකාව, හිටපු ජනාධිපති. ඔබතුමා එතුමිය පක්ෂයේ නායිකාව විදිහට කටයුතු කරනකොට ඔබතුමා පක්ෂ මහලේකම්වරයා. ඔබතුමා පක්ෂ මහලේකම්වරයා විදිහට ඉවත් වෙලා ආණ්ඩුවක් පිහිටවනවා. දැන් මෛත්‍රීපාල සිරිසේන මහතා මේ ගත්ත තීරණය වැරදිද? මෙහෙමයි දිල්කා, ඇත්තටම දැන් ඕකෙදි මම හරි කියන්නේ නැහැ ඉස්සලා, එයා වැරදි කියන්නේ ඉස්සලා. ඉතින් ඒ නිසා ඇත්තටම චන්ද්‍රිකා මැතිනිය මේ ඒ අවුරුදු 11 එතුමියට කරන්න තිබ්බ හුඟක් දේවල් එතුමිය අතින් මගහැරුණා. ඊටත් වඩා එතුමිය සාමාන්‍යයෙන් දැන් 2007 2008 2008 මේකේ ලෝකයේ ද ඇමරිකාව රින වෙනවා, ජපානය රින වෙනවා, සිංගප්පූරුව රින වෙනවා, එහෙම ඕස්ට්‍රේලියාව 0.2 එනවා, එහෙම වෙනවා. දැන් ඒ වෙලාවේ අපි 0.3 බහිනවා. 73-78 ඒත් එහෙ ලෝක මහා අර්බුදයක් ඇති වෙච්ච නැහැ. අපි 0.2 එනවා 71. දැන් එහෙම ඒවා තියෙනවා. හැබැයි සාමාන්‍ය රටේ ආර්ථික ලෝක ආර්ථික සංවර්ධන වේගයේ 0.3.6 උඩ තියෙනවා නම් ඒ ලෝකේ ඒලාට බොහොම හොඳ තැනක තියෙනවා. ලෝකේ ඉතාම හොඳ තැනක තියෙනවා. 3.8-8.7 වගේ තියෙන වෙලාවක තමයි 2001 චන්ද්‍රිකා මැතිනිය මේ රටේ ආර්ථිකය ඍණ කරන්නේ.
එකයි දසම හතරක් ඍණ කරන්නේ. ඒලයි ලෝකයේ ආර්ථික අර්බුදයක් තිබෙන්නේ නැහැ, මූල්‍ය අර්බුදයක් තිබෙන්නේ නැහැ, තෙල් අර්බුදයක් තිබෙන්නේ නැහැ, ආහාර අර්බුදයක් තිබෙන්නේ නැහැ, ලෝක අවපාතයක් තිබෙත් නැහැ. ඒ වෙලාවේ රට ආර්ථිකයේ මේක එතුමියගේ තිබ්බ මේ අදක්ෂකම වෙලාවට තීන්දුව ගැනීම හා අදූරදර්ශීකම නිසා තමයි උන්නේ. ඉතින් ඒ වෙලාව තමයි ආණ්ඩුව පෙරලන්නේ. ඒ වෙලාව තමයි ආණ්ඩුව පෙරලන්නේ. දැන් මම කියන්නේ ජනාධිපති මේ ආණ්ඩුව පෙරලන්න හදන්නේ අවුරුදු 30ක තිබ්බ යුද්ධය අවසන් කරලා මේ රට එක්සේසත් කරලා මේ රටට 100%ක් සාමය ඇති කරලා 2005 වෙනකොට ලෝකේ භයානකම ත්‍රස්තවාදයලා හිටපු LTT එකත් එක්ක හැපිලා ඒක පරාජය කරලා ලෝකේ මවිතයටපත් කරලා එතන ඉඳලා මේ රටේ ආර්ථිකය අද ලෝකේ වේගෙන්ම වැඩෙන ආර්ථිකයන්ගේ තැනට ශ්‍රී ලංකාව අරගෙන ආවිලාද ශ්‍රී ලංකාව නැගිටින රටක් වේගෙන් ලෝකේ ලෝක බැංකු විග්‍රහය අනුව ගත්තත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉඳලා ආසියානු සංවර්ධන බැංකුව ගත්තත් යුනෙස්කෝ එක ගත්තත් එක්සත් ජාතීන්ගේ සංවිධානය අපට මානව හිමිකම් ප්‍රශ්නේ ඉදිරිපත් කරත් ඔවුන් සියලුම දෙනා පිළිගන්න දේ තමයි ඔවුන් ප්‍රකාශ කරන දේ තමයි මේ රට බොහොම වේගෙන් ආශ්චර්යමත් විදිහට නැගිටිනවා කියලා. ඒ වෙලාවේ තමයි මේ ආණ්ඩුව පෙරලන්නේ යන්නේ. ඉතින් ඒක නිසා ඇත්තටම මගේ වෙලාවේ දිල්කා මම ආණ්ඩුවෙන් අයින් වෙලා 11 දිනකුත් එක්ක ගිහලා විපක්ෂයේ ඉඳගෙන මම විපක්ෂේ නැගිටිනවා. නැගිටලා මම විනාඩි 40ක් කතා කරනවා. ආණ්ඩු පක්ෂයෙන් මට මෙහෙම විරෝධයක් පළ කරන සමහර ඇඬුවා, සමහර අය බිම්මලා ගත්තා. හැබැයි මේ ගිය අයට අඩු මාසෙන් අයවැයට ඇවිල්ලා විරුද්ධව ඡන්ද දෙන්නවත් එහෙම හයියක් තිබ්බේ නැහැ. ඒක ලොකු වෙනසක් තියෙනවා මේ දෙකේ මම හිතන විදිහට. ඉතාලම නරක වෙලාවක තමයි මේ ආණ්ඩුව පෙරලන්න යන්නේ. මේ රටේ මේ රට බේරාගත්ත රට නැගිට්ට වුණ රාජ්‍ය නායකයාගේ ඉතාම ඉහළ තැනක ඉන්න වෙලාවේ තමයි එතෙල්ලන්න යන්නේ. ඉතින් ওই දෙකේ ලොකු වෙනසක් තියෙනවා කියලා මම හිතන්නේ. ඒ නිසා SPD සනායක මහලේ කම්බරයාගේ ඉවත් වීම සාධාරණයි. එදා. ඔව් මම හිතන්නේ. දැන් මෛත්‍රීපාල සිරිසේන මහතා ඉවත් වීම සිද්ධ වෙන්නේ බොහොම කෙටි කාලයක් ඇතුළත තමයි මේ 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 තීරණය පිළිබඳ එළියට එන්නේ. ඒ කියන්නේ ඒ දිනේම උදෑසනත් එතුමා ඇමතිවරයා හැටියට රජයේ උත්සවයකට සහභාගී වෙනවා. ඉදිරිපත් වෙන කාරණේ ඉවසලා බැරිම තනගත්ත තීරණයක් කියලා. ඒක එහෙම නෙමෙයිද? දැන් මෙහෙමයි දිල්ක, දැන් එතුමා පක්ෂයේ මහල් ලේකම්. එතකොට එතුමාට මේ අපේ රජයේ ඇමතිවරුන්ට දීලා තියෙන අමාත්‍යංශ ගත්තම එතුමා සෞඛ්‍ය ඇමතිවරයා. ඉතාම සීනියර් මේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකුට දෙන මේ වගකීම. මේ සෞඛ්‍ය අමාත්‍යංශය දැන් ඒක තමයි එතුමාට දීලා තියෙන්නේ. දැන් අපේ අධ්‍යාපන අමාත්‍යංශයේ කැලි 3කට කඩලා දීලා තියෙන්නේ. මට උසස් අධ්‍යාපන, බන්දුල්ට අධ්‍යාපන, තව මේ කෙනෙකුට වෘත්තීය පුහුණු ආරවම එහෙම. හැබැයි එහෙම නෑ මේ සෞඛ්‍ය අමාත්‍යංශයේ සම්පූර්ණේ එතුමාට දීලා තිබ්බා. ඉතින් මට පේන්නේ නම් එතුමාට දීලා තිබ්බ බලතල පිළිබඳ ගැටලුවක් තිබ්බේ නෑ. හැබැයි නික මේ දැන් එතුමා මායත් එක තමයි ඉස්සෙල්ම තරඟ කරන්නේ ලේකම් කරනකොට. එතුමා පරදිනවා, මම දිනනවා. ඊට පස්සේ අවුරුදු 3ක් මන් දිගටම ලේකම් වෙනවා නිතරගෙන්. එතුමා මායත් එක තරඟ කරන්න එන්නේ නැහැ. මම යනකොට මේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා තමයි එතුමාව ලේකම් කරමු කියලා ජනාධිපතිනිට යෝජනා කරන්නේ. එතුමා ලේකම් වෙන්නේ එහෙමයි. මම හිතන්නේ ඒ ඉතිහාසයේ පුරාම අපේ පක්ෂ ලේකම්කම ටිකක් නිද්‍රාශීලී තනතුරක්. මොකද මේ බණ්ඩාරනායක මැතිණිය පක්ෂයේ නායිකාව හැටියට පක්ෂයේ අපිට මතක බණ්ඩාරනායක මැතිණිය SWRD බණ්ඩාරනායක මැතිතුමා අපට මතක නැහැ. එතුමිය මේ පක්ෂයේ තනිකර අතට අරගෙන එයා මෙහෙව්වා. ඉතාම දුෂ්කර වෙලාවල් වල පවා. එතුමගේ ලොකු දුව පක්ෂයෙන් කඩාගෙන ගියා. එතුමගේ දෙවෙනි දුව පක්ෂයෙන් කඩාගෙන ගියා. එතුමගේ පුතා පක්ෂයෙන් කඩාගෙන ගියා. එතුමගේ නොසෙල්ලි මේ පක්ෂයට නායකත්වය දුන්නා. ඒ නිසා මේ පක්ෂ කාර්යාලයේ ටිකක් මේ ක්‍රියාත්මක නොවි ඒ යන්ත්‍රණය පක්ෂයේ මේ රොස්මින් ප්ලේස් තමයි ක්‍රියාත්මක වුණේ. අපි වුණත් එතනට තමයි ගිහින් හැම්බෙලේ. අපි පක්ෂයට කිට්ටු වෙන මුල් කාලේ ඉඳලා මම පක්ෂ ලේකම් වුණාට පස්සේ මම පක්ෂයේ යන්ත්‍රය ක්‍රියාත්මක කරවුවා. සැරසෙමු කියලා සංවිධානයක් හදලා මුළු ලංකාවට සාකච්ඡා සංවිධානය කරලා 115ක් විතර අලුතෙන් බඳගෙන පක්ෂයට ගීතයක් හදලා පක්ෂයට කොඩියක් හදලා එහෙම ඒවා කරා. ඒවා තිබ්බේ නෑ මේ පක්ෂයට. මම හිතන්නේ ආපහු මෛත්‍රී පාල සිරිසේන ලේකම්තුමා
ලේකම් වුණාට පස්සේ අපහු එක ඒ ඒ ඒ නිද්‍රාශීලී බව අපහු එහෙම්ම ගියා. හැබැයි අනුරුද්ධ රත්නත් ඇමතිතුමාගේ අභාවයත් එක්කම පක්ෂයේ ජාතික සංවිධායක වෙනවා බැසිල් රාජපක්ෂ ඇමතිතුමා. එයා ජාතික සංවිධායක වෙච්ච ගමන් ආපහු පක්ෂයේ සම්පූර්ණයෙන්ම ප්‍රතිසංවිධානය කරනවා. සම්පූර්ණයෙන්ම පක්ෂ ප්‍රතිසංවිධානය කරන හැම ගමකම සාකාව අලුත් කරනවා. ඉතින් ඒකත් එක්ක මට පේන්නේ පක්ෂ යන්ත්‍රණය මේ බොහොම වේගෙන් නැගිටවපු වෙලාවේ මෛත්‍රීපාල සිරිසේන ඇමතිතුමා ටිකක් පස්සට තල්ලු වුණා වගේ කියලා තමයි මම හිතන්නේ. ලේකම්වරයෙක් විදිහට මෛත්‍රීපාල සිරිසේන මහතා සාර්ථක නැහැ කියලාද ඔබතුමා කියන්නේ? මම අසාර්ථකයි කියන්නේ හැබැයි එතුමා විශේෂයෙන් මේ ලේකම්කම අතට අරගෙන නිර්මාණශීලීව පක්ෂය තුල යමක් කළේ නැහැ. එතුමාගේ කලකිරීමට හේතුව ප්‍රධානතම හේතුව එතුමා සෞඛ්‍ය අමාත්‍යවරයා ඔබතුමා කියපු විදිහටම එතුමාට කිසිම බෙදීමක් නැතුව සෞඛ්‍ය අමාත්‍යංශය ලබා දීලා තිබුණා. නමුත් ඒක ඇතුලේ එතුමාට තීන්දුව තීරණ ගැනීමේ හැකියාවක් තිබුණාද? කොන්ද කෙලින් තියාගෙන තීරණ ගන්න පුළුවන් කමක් තිබුණාද? එහෙම වටපිටාවක් තිබ්බද? දෙල්කම එහෙමයි. දැන් මම දන්නේ එතුමාට විශේෂ තත්ත්වයක් තිබ්බද කියලා. දැන් මට නම් මගේ අමාත්‍යංශයේ පිළිබඳ තීන්දුව ගන්න පුළුවන්. මේකට අපිට ගැටලුවක් ආව මම ජනාධිපතිතුමාවගෙන් උපදෙස් පතනවා. ඒ වගේ වෙලාවට කියන්නේ ඔයා තීන්දුවක් ගන්න කියලා. මට සාමාන්‍යයෙන් ජනාධිපතිතුමා එහෙම නෑ කරන්න බෑ මෙහෙම කරන්න එහෙම කරන්න කියලා එහෙම කියන්නේ. චන්ද්‍රිකා මැතිනි එහෙම කියනවා. චන්ද්‍රිකා මැතිනි රණ්ඩු වෙනවා. හැබැයි ජනාධිපතිතුමා ඔයා වගකීම් බාර ගන්න කියලා කියන එක තමයි එයාගේ දරුණුම ප්‍රකාශය. හරි ඔයා ගන්න ඔයා හැබැයි වගකීම් බාර ගන්න කියලා ඕක තමයි එයාගේ තියෙන දරුණුම මේ ප්‍රකාශය. එතකොට අපිට ටිකක් බය වෙනවා. එහෙම ඇරෙන්න මේ නෑ එහෙම කරන්න බෑ මෙහෙම කරනවා කියලා එහෙම කියන චරිතයක් නෙවෙයි මේ මහින්ද රාජපක්ෂ චරිතේ. එයා හරිම ප්‍රවේශමෙන් හරිම හිමීට තමයි ඇමතිවරයෙකුට කිසියම් දෙයක් කියනවනම් කියන්නේ. ඒක මේ බොහොම ප්‍රවේශමෙන් තමයි කියන්නේ මේ මට පේන විදිහට. මොකද මේ සමහරලාට ඔය සමහර මන්ත්‍රීවරු ගැන වෙමත් මොන හරි කියලා hina වෙලා හදිසියේ මන්ත්‍රීවරයා හැමතිම ටක්කල කටවහගෙන නිකයි ඉන්න. ඒක එයාට කියන්නේ. ඒ අර එන්නේ කලින් hina වෙවි අපිත් එක්ක මොන හරි කී ඉඳලා හදිසියේ ආවොත් ටක්කල කටවහගෙන ඒක වෙන එකක් කියලා ඉල්ල නිකයි ඉන්නවා. එහෙම චරිතයක්. ඉතින් මම හිතන්නේ මෙහෙම මේ මෛත්‍රීපාල සිරිසේන ඇමතිතුමාට බල කරලා කෑ ගහලා එහෙම මේ මොනවා හරි කරගත්තා නිසා එතුමාට තීන්දුව තීරණ ගන්න බැරි වුණා කියලා මම එහෙම හිතන්නේ නෑ. දැන් ඇයි මොකද කාලයක් තිස්සේ පක්ෂයෙන් අග්‍රාමාත්‍ය දුරේ සම්බන්ධයෙන් යම් යම් මතවාද තිබුණා. මේකටත් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නම, නිවාස සිරිපාලද සිල්වා මහතාගේ නම, මේ අයගෙන් කවුද අගමැති දුරේට සුදුස්සන් හැටියට එහෙම කතිකාවතකුත් තිබ්බා. ඇයි මෛත්‍රීපාල සිරිසේන මහතාට අග්‍රාමාත්‍ය දුරේ ලබා නොදුන්නේ? මොකද්ද මම හිතන්නේ දිල්කහදයි ඒ වෙලාවේ. දැන් ඔය මේ 2010 අපි ආණ්ඩුව පිහිටවන වෙලාවේ රට බලාපොරොත්තු වුණා. මොකද ඇත්තටම මේ රත්නසිරි වික්‍රමනායක ඇමතිතුමාට චන්ද්‍රිකා මැතිනේ කාලෙත් එතුමා අගමැති වෙලා හිටියා. එතකොට එතුමා ඊළඟ 2005 ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමත් එතුමාව අගමැති කරනවා. ඉතින් ඒ වෙලාවේ තමයි කවුරුත් හිතුවේ දීමු ජයරත්න මැතිතුමා මේ අගමැති කරයි කියලා. ඇත්තටම නුවර අය පෝස්ටර්ස් ගැහුවා. මොකද ලොකු විශ්වාසයක් තිබා නුවර අයගේ දීමු ජයරත්න මැතිතුමා අගමැති කරයි කියලා. ඒතර 2010ට එනකොට මම හිතන්නේ පක්ෂයේ ඉහළ ඉඳලා පල්ලෙහාට එනකම්ම පක්ෂයේ අයගේ බලාපොරොත්තුව තිබ්බේ මේ විශ්වාසය තිබ්බේ දීමු ජයරත්න අගමැතිතුමා ඇමතිතුමා අගමැති කරනවා කියලා. මොකද ඒක එකට ඉඟිත් තිබ්බා. මොකද මං හිතන්නේ ඒක මෛත්‍රීපාල සිරිසේන ඇමතිතුමා, නිමාල සිරිපාල සිල්වා ඇමතිතුමා වගේ ජ්‍යෙෂ්ඨ අය ඇත්තටම මේ දීමු ජයරත්න අගමැතිතුමා නොකරනම් බොහෝ විට මෛත්‍රීපාල ඇමතිතුමා අගමැති වෙයි කියලා තමයි මම හිතන්නේ. මේ සැරේ එතුමා හිටියනම් මං හිතන්නේ ස්ථිර වශයෙන්ම එතුමා අගමැති වෙනවා කියලා තමයි මම හිතන්නේ. මොකද එතුමා පක්ෂ මහලේක පක්ෂ ජ්‍යෙෂ්ඨෙක් කෙනෙක්. එහෙම නැත්නම් නිමල් තමයි ඉන්නේ. ඉතින් ඒ වෙලාවේ මම හිතන්නේ නිමල්ගේ මෛත්‍රීගේ එහෙමවත් මේ අදහස තිබ්බා දීමු ජයරත්න
මැතිතුමාට අගමැතිකම දෙනවා කියලා ඒක ඒ විදිහටම වුණා. දැන් එතුමා පක්ෂයෙන් එළියට ආවට පස්සේ මාධ්‍යට කරපු ප්‍රකාශත් එක්ක ඒ ගැන කියනකොට තවත් පිරිසක් පක්ෂයෙන් එළියට එන්නේ නැතුව මාධ්‍යට පක්ෂය ඇතුලේ තියෙන යම් යම් කලකිරීම් පිළිබඳව සඳහන් කරනවා. ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා, පියසේන ගමගේ මහතා, රෙජිනෝල් කුරේ මහතා, සීබී රත්නායක මහතා මේ වගේ අය මාධ්‍ය ඉදිරියේ කියනවා වේදනාත්මක ප්‍රශ්න තියෙනවා, අපි යන්නේ නැහැ නමුත් වේදනාත්මක ප්‍රශ්න තියෙනවා කියලා. දැන් මේ වගේ ප්‍රකාශ හරහා මෛත්‍රීපාල සිරිසේන මහතා එළියට පැමිණීම සහ ඔහුගේ තියෙන ප්‍රශ්නේ, ඔහුගේ තියෙන වේදනාව ප්‍රකාශ කිරීම සාධාරණීකරණය වෙන්නේ නැද්ද? මෙහෙමයි දිල්කා, මේ පක්ෂය පක්ෂ හා කණ්ඩායම් 23ක සහයෝගය අරගෙන පක්ෂ 17කින් හදපු සන්ධානයක් මේ. ඒ නිසා මේ සන්ධානයේ තුල මේ හැම දෙනාම සතුටු කරන්න වෙනවා. දැන් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා මේ අලුත් ඡන්ද ක්‍රමය හඳුන්වා දීලා එතුමා ඉස්සල්ලාම පත් කරේ ඇමතිවරු 22යි. 22යි. හැබැයි එතුමාට ඊළඟට ඒක 40ට ගෙනියන්න උනා. ඊට පස්සේ සියලුම මේ දිස්ත්‍රික්කවලට දිස්ත්‍රික් ඇමතිවරු කියලා පත් කරා. ඊට පස්සේ රාජ්‍ය ඇමතිවරු කියලා පත් කරා. නියෝජ්‍ය ඇමතිවරු කියලා ඒක කරන්න උනා. තනතුරු ලබා දීම කියන කාරණේ කොහොම වුණත් ඉදිරිපත් වෙන ප්‍රධාන චෝදනාවක් තමයි මේ චෝදනාව. ජේෂ්ඨයෝගේ සේවයටත් අලුතෙන්ම දේශපාලනයට ආපු හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මෙනවියත් ඉදිරිපත් කරලා තිබුණා. මේ පංචමහා බලවේගය වෙනුවට දැන් ආණ්ඩුවේ රජ කරන්නේ කුඩු, එතනෝල්, කැසිනෝ, ගණිකා පාතාලය මේව තමයි දැන් රජ කරන්නේ කියලා. මේක නෙමෙයිද ප්‍රශ්නේ? මේක ප්‍රධාන ගැටලුව බවට පත් වෙලා නැද්ද? මං හිතන්නේ දිල්කා ඕක නෙවෙයි ඇත්ත කාරණේ. මේ පක්ෂයේ හරි එතනෝල් පිළිබඳව, කැසිනෝ පිළිබඳව කතා කරනවා නම් ඒ එතනෝල් කැසිනෝ එහෙම යුග තිබ්බා. උදාහරණයක් ඇතර අපි නිකන් ගමු. දැන් ඔය එතනෝල් කියන කාරණේ මේ ලිකනේ. ඔද එන්නේ ඔය එතනෝල් කියලා එන්නේ ලිකනේ. දැන් මේ අපි සියලුම ආසන සංවිධායකයන්ට බාර් දෙකක්, සමහර අයට තුනක්, සමහර අයට හතරක් බියර් බාර් දෙකක් එහෙම දුන්නේ චන්ද්‍රිකා රජින් කාලේ. ඒ 94 අපි එනකොට අපේ පක්ෂයේ සංවිධායකයෝ, අපේ මන්ත්‍රීවරු අවුරුදු 17කට පස්සේ බලයට ආවේ. අපි හැම මන්ත්‍රීවරයෙකුටම, හැම සංවිධායකවරයෙකුටම අපි ලික පර්මිට් තුනක්, බා පර්මිට් දෙක, බිය පර්මිට් දෙකක් එහෙම දුන්නා. හැබැයි මේ ජනාධිපතිතුමා එකක්වත් දුන්නේ නැහැ. ඒ ඔය තියෙනේවා තමයි එහාට එහාට මෙහාට යන්නේ. හැබැයි සංචාරක ව්‍යාපාරය හරහා, සංචාරක හෝටල් වලට වගේ වලට මේක කොහොමටත් දෙන්න වෙනවා. ඒ වලට එහෙම දෙනවා. ඒ අරෙන්න ලික පර්මිට් එකක්වත් මේ ජනාධිපතිතුමා දීලා නැහැ. එතකොට මේ ඔබතුමියට මට ගේන්න බැරි වුණා. මේ මයිලඟ පොතක් තියෙනවා, මම ඒක තාම හරියට පෙන්නේ නැහැ. ඒ කාලේ මේ ඔය කැෂිනෝ, දැන් කියන කැෂිනෝ මේක ආවේ ජෝසිම්ගෙන් තමයි. ඒක පටන් ගත්තේ ප්‍රේමදාස ජනාධිපතිතුමායි කාලේ. දැන් මගේ ළඟ පොතක් තියෙනවා. ඒ පොතට මට සේරම ඡායාරූප දුන්නේ මේ ගාමිණී සනායකතුමා. ගාමිණී සනායකතුමා තමයි මේ ෆොටෝ ටික සේරම දුන්නේ. ඒකෙන් මං ගැහුවා ජෝසිම් සහ කැසිනෝ රජා ජෝසිම් සහ ප්‍රේමදාස නඩේ කියලා පුංචි පොතක්. කලින් මම තමයි ඒක ලිව්වේ. ගාමිණී සනායකතුමා කඩාගෙන ගියා මේ පොතෙන් ලක්ෂ 10ක් ගැහුවා. ගහලා ලංකාව පුරා බෙදුවා. බෙදුවා ඒ කාලේ රුපියල් 5ටද කොහෙද ඒක විකුණලා සල්ලිත් වෙන තෝගයක් ගත්තා කියලා මට ගාමිණී සනායකතුමාම කියලා තියෙනවා. කැසිනෝ රජා ජෝසිම් සහ ප්‍රේමදාස රජා. ඒකේ ඉන්නවා. ජෝසිම් ඉන්නවා, ජෝසිම්ගේ දරුවෝ දෙන්නා ඉන්නවා, ප්‍රේමදාස මැතිනේ ඉන්නවා. ඒකේ ඉන්නවා ජෝසිම් ඉන්නවා, අගමැතිතුමා ඉන්නවා. ඒකේ ඉන්නවා ජෝසිම් ඉන්නවා, රාජ්‍ය පරිපාලන නැමැති ප්‍රෙස්ටස් පෙරා ඉන්නවා. එතන ඉන්නවා ජෝසිම් ඉන්නවා, ජෝසිම්ගේ සහෝදරයා ඉන්නවා, මල්ලි මාරච්චි ඉන්නවා. ඒක ඒ ෆොටෝ ටික සේරම දාලා මම මෙහෙම කියලා නිලාර එක රැස්වීමකට මෙහෙම ජෝසිම් එනවා ස්ටේජ් එකට. ප්‍රේමදාස ජනාධිපතිතුමා ඇතුළු සියලුම ඇමතිවරු ඔහු පිළිගන්න මෙහෙම බලාගෙන ඉන්නවා. ඒ ෆොටෝ ටික සේරම තියෙනවා. ඒ පොත මා ළඟ තියෙනවා. ඒ පොත මම ඇතරම මම එහෙම එළියට දැම්මේ නැහැ. මේ අද ওই ප්‍රශ්නේ අහන බව දන්නවනම් මම ඔක ගේන. ඇත්තටම මේ කැෂිනෝ පටන් ගත්තේ දිල්කා ප්‍රේමදාස යුගයේ. ඔය අද ඉන්න මේ කැෂිනෝ කාරෝ පස් දෙනාටම මේ පර්මිට් දුන්නේ ඒ කාලෙම. එක කැෂිනෝ එකකටවත් මේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා දීලා නැහැ. එක කැෂිනෝ එකකටවත් චන්ද්‍රිකා මැතිනේ දීලාත් නැහැ. ඔය සේරම දෙනා, ඔය තියෙන කැෂිනෝ ක්ලබ් කාරෝ 4 දෙනෙක් ඉන්නවා, ක්ලබ් 5ක් අයත් තියෙනවා. ඒ සියලුම
ක්ලබ්බොල්ට ලයිසන් දුන්නේ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලේ. ඒ කාලේ තමයි කැසිනෝ විතරක් නෙවෙයි හැම ඔය කැසිනෝකාරෝ සේරම පටන් ගත්තේ ඔය අද ඉන්න කැසිනෝකාරෝ ජැක්පොට් මැෂින් එකේ. ඔය සියලු දෙනා පටන් ගත්තේ ජැක්පොට් මැෂින් එකේ. ජැක්පොට් මැෂින් ගිහලා හයි කරේ කොහෙද? පිරිවෙන ඉස්සරහා පිට, දහම් පාසල ඉස්සරහා පිට, පාසල ඉස්සරහා පිට තමයි ජැක්පොට් මැෂින් අන්තිමට ප්‍රේමදාස ජනාධිපතිතුමාට සිද්ධ වුණා. ඒ ජැක්පොට් මැෂින් සේරම අල්ලලා පොඩි කරලා දාන්න. පොඩි කරලා ජෝසිම්ම එලවලා දාන්න. ඉතින් ඒ සේරම පටන් ගත්තේ ඒ කාලේ. ඉතින් අලුතෙන් මහින්ද රාජපක්ෂ යුගයේ එක බාර් එකක් දීලා නැත්තම්, එක බිය බාර් එකක් දීලා නැත්තම්, එක කැසිනෝ ක්ලබ් ලයිසන් එකක් දීලා නැත්තම් මොකද්ද මේ 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 කියන චෝදනාවේ තියෙන යුක්ති සහගත බව? ඒ කාලේ අර හැම මට මතකයි හැම පාසලකම, හැම හන්දියකම, හැම පිරිවෙනක් ළඟ, හැම පන්සල ළඟ ජැක්පොට් මැෂින් එකක් ගිහලා හයි කරා ඔය යාළුවෝ. හොඳයි, අපි කෙටි විරාමයක් ලබා ගන්න. විරාමෙන් අනතුරු යලිත් 360 සජීව සංවාදයෙන් හමු වෙනවා. විරාමෙන් අනතුරු ඔබ යලිත් එක් වෙ සිරිනේ 360 සජීව සංවාදයේ සමගින් අපිට දුරකථන ඇමතුමක් තියෙනවා 011 7137 7262 අපේ දුරකථන අංකයෙන්. අයිබුවන්. හලෝ. ඔව් අයිබුවන්, ඔබතුමාගේ ප්‍රශ්න යොමු කරන්න. අයිබුවන් මම අම්පාරෙන් ජගත් කතා කරන්නේ. ඔව් ජගත් මහත්මයා. මම අහන්න කැමති ස්ථානක මනස්කමාවෙන් බලය වැඩි වුණට ඇතිවන උඩුමුකම හා පෞල්වාදී කෙරෙහිව නේද අද මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න ප්‍රබලය පක්ෂයෙන් එළියට බැහැලා මේ ක්‍රමවේදයට විරුද්ධව අපි ඔක් කරන්න කියලා මම අහන්න කැමතියි. බොහොම ස්තුතියි. ඔව් ඒක එහෙම කියන්න පුළුවන් ඩිල්ක. හැබැයි එතුමා මතු කරපු ප්‍රශ්නේ හරි හොඳයි. මොකද දැන් මේ පවුල ගන්නකෝ. දැන් මට ඔය පවුල ගැනත් හොඳ ඉතිහාසයක් තියෙනවා. 77 මැතිවරණයේදී අපේ ජනාධිපතිතුමත් පරදිනවා. එතකොට එතුමා විතරයි ඒ 77 මැතිවරණයේ හම්බන්තොට තරඟ කරන්නේ. දැන් ඔය අතර ජනමත විචාරණය එහෙම තියලා ආසන 28ක ජනමත විචාරණයෙන් ආණ්ඩුව පරදිනවා. එතකොට 28ක් හෝ 18ක් හෝ ජනාධිපති ජයජයවර්ධන තීන්දුවක් ගන්නවා ඒවල අතුරු මැතිවරණ තියන්න. ඒ අතුරු මැතිවරණ තියන්න ගත්තම එක ආසනයක් තමයි මුල්කිරිගල. මුල්කිරිගල. එතකොට මුල්කිරිගලට මැතිනිය මාවයි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නවරත්න බණ්ඩාරයි. අපි දෙන්න යවනවා මේ මුල්කිරිගල ගිහිල්ලා ගමින් ගමට ගිහිල්ලා සමීක්ෂණයක් කරලා කාටද මුල්කිරිගල හොඳටම මේ 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 මැතිවරණේ කරන්න පුළුවන් කියලා. මගේ ලොකු විශ්වාසයක් තිබ්බා මැතිනිගේ මුල්කිරිගල අපිට දිනා ගන්න පුළුවන් කියලා. ඇත්තටම සාධාරණ ඡන්දයක් තිබුණා ඒක දිනනවා. මොකද 76 දැන් ඔය 74 ඉඳලා 77 වෙනකම් 74 ඉඳලා ඔය දිගටම තිබ්බ අතුරු මැතිවරණ අපි පෙරදිලා ඇවිල්ලා 76 අන්තිමට තිබ්බ අතුරු මැතිවරණේ තමයි ජෝර්ජ් රාජපක්ෂ සෞඛ්‍ය අමාත්‍යතුමා මැරිලා ලක්ෂ්මණ රාජපක්ෂ මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ බාප්පා කෙනෙක් මම හිතන බාලමෙක් කෙනා එයා ඉල්ලලා ඒක දිනනවා. ඒ 76 දිකටම පෙරදිලා ඇවිල්ලා අපි ඒක දිනනවා. ඒ නිසා මැතිනිගේ ලොකු විශ්වාසයක් තිබ්බා මුල්කිරිගල අපිට දිනන්න පුළුවන් ඒක. මුල්කිරිගල අපි ගිහිල්ලා ගමින් ගමට ගිහිල්ලා අපි සාකා හම්බු වෙලා මේ 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 මැතිනි අපි එව්වේ අපි අපරංග ලියුම තිබ්බා අපි ඒක පෙන්නලා අපි මිනිස්සුන්ගෙන් අහනවා කවුද ඔයාලට ඔයාලා හිතන්නේ මේකට දාන්න 99.9%ක් කිව්වේ මහින්ද රාජපක්ෂ දාන්න කියලා කිව්වේ. හැබැයි අවසානයේ දැම්මේ පොලිසියේ හිටපු චමල් රාජපක්ෂව අයින් කරලා අරගෙන අපේ කතානායකතුමා දැම්මේ මැතිනි ඒ වෙලාවේ ඇත්තටම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හිතාගෙන හිටියා එතුමට මේ නාම යෝජනා පත්‍ර දෙයි කියලා. ඒ මැතිනි තමයි චමල් රාජපක්ෂව අයින් කරලා අරගෙන මේ ඡන්දෙට දැම්මේ. ඒ චමල් රාජපක්ෂ කියන ওই කතානායකතුමා දේශපාලනට ගෙනාවේ මැතිනි. බැසිල් රාජපක්ෂ ගන්න. බැසිල් රාජපක්ෂ කවුද ගෙනාවේ? බැසිල් රාජපක්ෂ සම්පූර්ණයෙන්ම ගෙනාවේ අනුර. සම්පූර්ණයෙන්ම ඇතම් වෙලාවලට අපේ ජනාධිපතිතුමාමයි බැසිල් රාජාමෙත්තුමායි නිකන් හැප්පෙනවා වගේ. හැබැයි සහෝදරකම් එකයික තිබෙනවා. ඒ වගේ මට්ටමට අරගෙන ආවේ තනි කර බැසිල් රාජපක්ෂ අමෙත්තුමා, අනුර බණ්ඩාරනායක මෙත්තුමා, නිරුපමා රාජපක්ෂ. කවුද ගෙනාවේ? මේ සියලු දෙනාට එරෙහිව නිරුපමාව අරගෙන ආවේ මේ චන්ද්‍රකාමතිනිය.
එතකොට මේ අපි කොහොමද කියන්නේ මේ පවුල් බලය කියලා මේ කවුද මේ පවුල් බලය හැදුවේ? කවුද මේ පවුල් බලය හැදුවේ? මේ එක්කෙනෙක්වත් නාමල් එන්නේ නැති තාත්තා නිසා මේ දේශපාලනයට ජනාධිපති නිසා පුතා. ඉතින් මගේ පුතත් ආවා. ඔය දරුවෝ එනවනේ තාත්තලාගේ පිටිපස්සේ දෙමව්පියගේ පිටිපස්සේ. එහෙම එන්නේ නැති. හැබැයි මේ සහෝදරවරු එක්කෙනෙක් ගෙනාවේ. නිරුපමා ගෙන මේ කවුරුවක් ගෙනාවේ? මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නෙවෙයි. ඉතින් ඒකට මහින්ද රාජපක්ෂතුමා මැතිතුමාට මේ පවුල් බලය ගොඩනගනවා, පවුල වටා එකතු කරනවා කියන එක සාධාරණද මං අහන්නේ? ඉතාම පැහැදිලිව මං දිල්කට කියන්නේ මේ මහින්දව මුල්කිරිගල ඉල්ලද්දි තමයි මැතිනි ඒ වෙලාවේ තීරණය කරන්නේ පොලිසිය හිටපු චමල් රාජපක්ෂ මැතිතුමාව එළියට අරගෙන දාන්න. නමුත් දැන් මේ ප්‍රශ්න කිරීම කරන්නේ මේ අය දේශපාලනයට ආපු එක ආපු විදිහ සම්බන්ධව නෙමෙයි. ආවට පස්සේ දැන් සිද්ධ වෙන ක්‍රියාකාරීත්වයන් පිළිබඳව. දැන් මේකෙදි ළඟදිම ඉවත් වෙච්ච කෙනා විදිහට නවීන් දිසානායක මහතා ඔහු චෝදනා කරන නුවරඑළිය වැඩක් කරන්න දුන්නේ නැහැ කියලා. ටෙන්ඩර් නැතිව චීන සමාගම් වලට ව්‍යාපෘති බාර දෙනවා, ඒ එන මුදල් ගසා කෑම සිද්ධ වෙනවා, මේ කොහෙටද එන්නේ එහෙම කියන කාරණේ. එතකොට අයවැයේදී වැඩිම මුදල් වෙන් වෙන්නේ කොතනටද? ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු මේ කොටසට 63%ක් වගේ මුදල් වෙන් වෙනකොට ඉතුරු සියලුම අමාත්‍යාංශ වලට සියලුම ඇමතිවරුන්ට 30% ගණනක තමයි මුදල් වෙන් කිරීම සිද්ධ වෙන්නේ. මේක හරිද? මේ මෙන්න මේවත් එක්ක තමයි මේ අහන ප්‍රශ්නය ඇහෙන්නේ. මේ පවුල් බලයට යට වෙලාද ඒක නේද මේ ප්‍රශ්න කියන එක ඇහෙන්නේ මේ මෙන්න මේ කියන කාරණාත් එක්ක. මේ මැදිල්කා දැන් ඔය මහා ව්‍යාපෘති පවරනකොට ඒවා මේ සාකච්ඡා කරලා සංවාද කරලා දෙන්නේ තුන දෙක එක කතා කරලා ඒ ආධාර දෙන රටත් එක්ක කතා කරලා එහෙම තමයි මේ කොන්ත්‍රාත් කරුවන්ට පවරන්න වෙන්නේ. ඒ නිසා ඒවා මෙහෙම ඕපන් ටෙන්ඩර් කරනවාට ඒ ආධාර දෙන රටවල් කීයටවත් කැමති වෙන්නේ නැහැ. මම මේ කියන්නේ ගියේ නවීන් දිසානායක මැතිතුමා ඔය වික්ටෝරියාත් එහෙම තමයි දුන්නේ. වික්ටෝරියා එක දුන්නෙත් එහෙම තමයි. මම මේ මයිලගේ තියෙනවා ඒක. වික්ටෝරියා එක දුන්නෙත් එහෙමම තමයි. රන්දෙනිගල දුන්නෙත් එහෙමම තමයි. ඉහළ කොත්මලේ දුන්නෙත් එහෙමම තමයි. ඉතින් ওই චෝදනාව ගාම්නී දිසානායකටත් ඒ කාලේ ඔయిత වඩා උඩින් ආවා. එතුමා අයින් වෙච්චම අපි නෙවෙයි ප්‍රේමදාස ජනාධිපතිතුමා ගැහුවා පෝස්ටර්ස් ලංකාව පුරාම මහ වැලිය ගිලපු ගාමිණී කියලා. එහෙම ගැහුව පෝස්ටර්. ඒ නිසා ඇත්තටම හැබැයි මම කියන්නේ එදා ඒ වික්ටෝරියා රන්දෙනිගල ඉහළ කොත්මලෙත් ඒවලට ඒ රටවල් ආධාර දෙන්න එළියට ආවේ. ඒවා එහෙම ටෙන්ඩ කරනවාට ඒ රටවල් එකඟ වෙන්නේ නැහැ. ඒකල ඒලා කියන කොන්ත්‍රාත්කරුවත් එක්ක නෙගෝෂියේට් කරලා අපි ඒක ඒ කෙනෙකුට දෙන්න වෙනවා. ඒකම තමයි මෑත කාලෙත් තියෙන්නේ. ඒ නිසා ඔය එහෙම කිව්වට ටෙන්ඩ නැහැ, අරව නැහැ, මේව නැහැ කියලා. ඒක නෙවෙයි ක්‍රමවේදය කියන එක ඔය කට්ටිය දන්නවා දිල්කා. මම මේ කිව්වේ තුමාගේ පියා කරේ ඒ විදිහටම තමයි. මුදල් වෙන් කිරීමේදී, අයවැයේදී මුදල් වෙන් කිරීමේදී එක්තරා කොටසකට විතරක් විශාල මුදලක් වෙන් කිරීම සහ අනිකුත් සියලුම ආමාත්‍යංශ වලට 35%ක් වගේ මුදලක් වෙන් කිරීම. දැන් මෙහෙමනේ මේ ඩිල්කා ඔයා හිතන්න මේ මහා මාර්ග අමාත්‍යංශය තියෙන ජනාධිපතිතුමා යටතේ, ආරක්ෂක අමාත්‍යංශයතුමා යටතේ තියෙනවා මුදල් අමාත්‍යංශය නේද මහා මාර්ග අමාත්‍යංශය. දැන් මේ මහා මාර්ග අමාත්‍යංශයේ යටතේ තමයි මේ මහින්ද රාජපක්ෂ යුගයේ සිදුවෙච්ච දැවැන්තම මේ යටිතල පහසුකම් විප්ලවයේ සිද්ධ වුණේ. ඉතින් ඇත්තටම මේ අපේ අධිවේගී මාර්ග හදනකොට මතුවෙන ප්‍රශ්න, අර්බුද, ගැටලු අරව මේවා එක ගත්තම ඒක මහ දැවැන්ත අතක හස්තය යටතේ තිබීම නිසා ඔය අධිවේගී මාර්ගවල ඔය කාපට් පාරවල් ඔය හැදුනා. දැන් මම දන්නවා දිල්කා මේ දවස්වල මේ අවසන් අදියරේ තියෙන්නේ නුවර හඟුරංකෙත නුවර එළිය පාර. මේ පාර මේ අඩි 10-12 පාරක් තිබ්බේ. දැන් ඒක අඩි 28ක පාරක් හැටියට දැන් කාපට් වේගන යනවා. දැන් අපේ ගෙවල් එහෙම පව කරගෙන ගිහිල්ලා. දැන් වලපනේ හරහා නුවර එළියට යනවා. දැන් මේක කරනකොට මේ පාරවල් දෙපැත්තේ විශාල ප්‍රමාණයක් මේ පාරේ රිසුවේෂන් එකේ ගෙවල් තියෙනවා. ගෙවල් තියෙනවා, විශාල ගෙවල් තියෙනවා. මේ 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 මේවා සේරම මේ මිනිස්සු නඩු දානවා, මේ මිනිස්සු කෑ ගහනවා, මිනිස්සු පාරට බහිනවා, මේ මිනිස්සු සනසගෙන මේ මිනිස්සුන්ගේ ගෙවල් කඩාගෙන මේවලට විකල්ප ඉඩම් දීගෙන මේ යන ඒ අභියෝගය මම හිතන්නේ මෙච්චර පහසුවෙන් කරන්න පුළුවන්නේ
ඒ නිලධාරීන්ට ඒ කරන අයට ඒ සියලු දෙනාට විශාල හයියක් තියෙනවා මේ අමාත්‍යාංශයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා ළඟ තියෙන්නේ. ඊළඟට අපි ගමු නිල්කා දැන් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය. මේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය රටේ ආර්ථිකයේ දිවි නැගුම, ගම නැගුම, පුර නැගුම, මග නැගුම මේ සියලුම ව්‍යාපෘති හරහා රටේ ආර්ථික සංවර්ධනය උඩට ගේන ප්‍රධාන ඒක බලපතන අමාත්‍යාංශයක් තමයි. ඒ අමාත්‍යාංශයෙන් තමයි අපේ සියලුම ආසනවල විමධිගතව සල්ලි දෙන එක එයාගේ සහෝදරය ළඟ තමයි තියෙන්නේ. හැබැයි මම හිතන්නේ පහුගිය ඉතිහාසයේ අපි මේ 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 ආණ්ඩු කරන්න ඉස්සලා ආණ්ඩුවට ආණ්ඩුව ගන්න කාලෙත් ගත්තම මේ අපේ පක්ෂයේ මේ බලයට ගේන්නත් මේ පක්ෂය රැක ගන්නත් උතුරේ යුද්ධේ දිනන්නත් මේ දිනපු ගමන් උතුරට ගිහිල් ඉවරලා බෝම්බයින් කරලා ඒ ප්‍රදේශවලට මහා සංවර්ධනයක් දියත් කරන්න බැසිල් රාජපක්ෂ මහත්මයා ඒ කරපු කාර්යභාරය ඒක තවත් මම කියන්නේ එයාට කියන්නේ හැබැයි ඒ කාර්යභාරය ඒක පුංචි කාර්යභාරයක් නෙවෙයි. ඔය කොටස ඔය 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 ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය වෙන කෙනෙක්ට කරන්න බැරිද ඔබතුමා කියන්නේ? මම කියන්නේ නෑ බෑ කියලා. මම කියන්නේ බෑ කියලා. හැබැයි ඒ කොටස බැසිල් ඇමතුමා ළඟ තියෙනක වාසි. මොකද එයා ජනාධිපතිතුමාගේ සහෝදරයා. ඔහුට සහෝදරකමේ හයියක් තියෙනවා. එතන ඒක තමයි. දැන් ඒ ප්‍රශ්න තමයි මම මතු කරන්න. සහෝදරකමේ හයිය මෙතන ආණ්ඩුව කරගෙන යාම සඳහා ඒ හයිය අරගෙන වැඩ කිරීම. ඒ හයිය අරගන්න එක සාධාරණද අනිකුත් අමාත්‍යංශ වල වැඩ කරද්දි? මොකද එතකොට වෙන අමාත්‍යංශ වල වැඩ කරන ඇමතිවරුන්ට එහෙම හයියක් නැහැ. ජනාධිපතිවරයාගේ සහෝදරයාගේ අමාත්‍යංශයට එහෙම හයියක් තියෙනවා. එතකොටම හැදෙනව අර ඔය කියන චෝදනාව එතකොටම නිර්මාණය වෙනවා. ඇත්ත. හැබැයි ඒ ඒ ඒ ඒ ඒ හයිය අරගෙන මේ රටේ මහ විශාල ආර්ථික සංවර්ධන පෙරලියක් කරනවා නම් ඒක රටට වාසි නැද්ද දීල්කා? දැන් ඒ හයිය අරගෙන දැන් අපි ගමුකෝ. දැන් ওই චෝදනාව ගේන්නේ මෛත්‍රීපාල සිරිසේන ඇමතුමානේ. මෛත්‍රීපාල සිරිසේන ඇමතුමා මෛත්‍රීපාල සිරිසේනගේ ඇමතුමාගේ එක සහෝදරයෙක් මුළු පොළොන්නරුව දිස්ත්‍රික්කයේම හාල් ඒකාධිකාරිය අල්ලගෙන ඉන්නවා. වෙන කාටත් යන මිලදී ගන්නවත් දෙන්නේ නැහැ. මම මේ කියන්නේ එතුමා හොටෙල් එක ගත්ත හැටිත් අපි සියරම දන්නවා. ඊළඟ තව එක සහෝදරයෙක් සම්පූර්ණයෙන් මහවිලගංගාවේ අතු ගංගාවක තියෙන වැලි ටික සියරම අරගෙන ඉන්නවා. ඒ කාටවත් එතන වැලි ගන්න දෙන්නේ නැහැ. ඊළඟ මුළු පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගල් අයිතිය සම්පූර්ණයෙන් තව සහෝදරයෙක් තියා ඉන්නවා. එහෙම නෙවෙයි මේ සහෝදරයා කරන්නේ මේ රජයේ ආර්ථික සංවර්ධන ඇමතිකම අරගෙන යුද්ධ ඉවරෙච්ච ගමන් උතුරට ගිහිල්ලා ඒ උතුර නැගිට්ට උනෝ. ඊළඟ මේ රටේ අද ආර්ථිකය අපි මෙහෙම සිදිරියේ පේනවා. මේ ආර්ථිකයේ ලෝකයේ වේගෙන් සංවර්ධන රටවල් අතරට ගෙනල්ලා තියෙනවා. ඉතින් එතකොට ඒ හැකියාව ඒ ශක්තිය ඒ සහෝදරයාට හොඳට තිබ්බා. අනිත් එක කරගන්න ඕන යුද්ධේ. දැන් ওই යුද්ධේ මේ ත්‍රිවිධ හමුදාව හමුදා බටයෝ සියලු දෙනා එකට එකතු කරගෙන ඕක ගෙනියන්න එතන අමාත්‍යංශ ලේකම්කම ගෝඨාභයට තිබ්බේක. ඔහු ජනාධිපතිතුමාගේ සහෝදරයා වීම මේ යුද්ධ ජයග්‍රහණයට තීරණාත්මක වාසියක් වුණේ නැද්ද? පොන්සේකා ගන්නකෝ. පොන්සේකා පත් කරන්න එපා කියලා ජනාධිපතිතුමාට කියනවා විපක්ෂයේ ප්‍රධානීනුත්. අපෝ මිනිස්සු ඒක සාමාන්‍යයෙන් කියනවා. ඒ වගේ ඔය හමුදා ප්‍රධානීන් පත් කරනකොට සාමාන්‍යයෙන් විපක්ෂයෙන් අහනවා රාජ්‍ය නායකයෝ. ඒක සාමාන්‍ය සිරිතක්. ඒක චන්ද්‍රිකා මැතිනි කරනවා, මැතිනිත් කරා, බණ්ඩාරනායක මැතිනිත් එහෙම කරලා තියෙනවා ඉතිහාසෙ. එතකොට විපක්ෂයෙන් කියන්නේ පොන්සේකාට දෙන්න එපා කියලා. ඩේන්ජරස් ගයි කියලා. ඉතින් මොකද කුරු එකක් වෙයි කියලා. හැබැයි ඉස්සරහට ඇවිල්ලා පොන්සේකාට ඒක අරගෙන දෙන්නේ අමාත්‍යංශ ලේකමැතිතුමා ගෝඨාභය. ඉතින් එහෙම තමයි මේ යුද්ධයේ ගොනු කරලා අවසානයේ මේ ලෝකයේ හිටපු ඒ වෙලාවේ 2005 වෙනකොට හිටපු ශක්තිමත්ම ධනවත්ම බලවත්ම ත්‍රස්තවාදියා අපිට මේ මහා ලොකු තාක්ෂණයක් නැතුව මහා ලොකු ප්‍රහාරක යාන නැතුව මහා ලොකු නාවික යාත්‍රා නැතුව චන්ද්‍රිකා තාක්ෂණයෙන් මඟ පෙන්වෙන්නේ නැතුව අපි මේ යුද්ධ දිනනවා. මේකෙදි ඇත්තටම ගෝඨාභයගේ ඒ කොටස ඔහු ජනාධිපතිගේ සහෝදරයෙක් වීම අපට වාසියක් වුණේ නැද්ද? ඇත්ත තමයි මේක දිහා බලලා මේ ජනාධිපති උගතර හමුදාව බාර දීලා හරි මේ එහෙම කියලා හිතන්න පුළුවන්. හැබැයි මම කියන්නේ මේකේ අනිත් පැත්ත මුළු ලෝකෙම බෑ කියද්දි අපි යුද්ධ දිනුවා. ඒකේ ඒ වෙලාවේ මේ ත්‍රිවිධ හමුදාව මෙහෙව්වේ කොටහබේ.
මම දන්නවා පොන්සේක මැතිතුමා හමුදාපති හැටියට නාවික හමුදාපතිත් එක්ක විශාල යාගේ හැටිනේ. යා ලොකු ගොහරියක් දාගෙන හිටියා, ගුවන් හමුදාපතිත් එක්ක ලොකු රණ්ඩුවක් කරගෙන හිටියා. ඒ චරිතය. හැබැයි මේ සියල්ල එකතු කරගෙන ඒවා බේරගෙන මේ ආරක්ෂක ලේකම් හැටියට මේක තල්ලු කරා ඩිල්කා. ඉතින් ඒක කරන්න පුළුවන් කුනේ එයා ගෝඨාභය යුදබිමේ හිටපු කෙනෙක් වගේම ඔහු ජනාධිපතිතුමාගේ සහෝදරයා. ඒ වගේම තමයි ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය තද සියලු අමාත්‍යාංශ ටික අල්ලගෙන සියලු නිලධාරීන් අල්ලගෙන මේ රටේ පවුලෙන් පවුලට ගමින් ගමට මේක මෙහෙම නැගිට්ටවගෙන යන්න පුළුවන් වෙලා තියෙන්නේ ඔහු දක්ෂයෙන්. දැන් ඒ වගේම ඔහු ජනාධිපතිතුමාගේ සහෝදරයා වීමත් ඒක ඒක ඒකේ විශාල වාසියක් රටට අත් වෙලා තියෙනවා. ඒ වගේම වාසිය අත් කළ දෙන්න බැරි ඇයි ඔබතුමන්ලටත්? දැන් මේ ආණ්ඩුවට එල්ල වෙන චෝදනාවක් මේ චරිත නිර්මාණය වෙන්න ඉඩ තියලා නැහැ කියලාද? උදාහරණයක් විදිහට ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ කාලේ ප්‍රේමදාස කියන චරිතය නිර්මාණය වෙනවා, ජනසවිය ගම්මුදාව කියන දේවල් එක්ක එහෙම චරිතයක් නිර්මාණය වෙනවා. එහෙම චරිත දැන් වෙනකොට නිර්මාණය වෙන්නේ නැහැ. ඒ සියලු චරිත එක කොටසකට ඒ චරිත නිර්මාණය වීම වෙන්නේ එක තැනක විතරයි. උදාහරණයක් විදිහට එස්.බි. දිසානායක උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා කියලා ඉතිහාසගත වෙන්න චරිතයක් වෙන්න බැරි වෙලා තියෙනවා. එහෙම චෝදනාවක් තියෙනවා. ඇයි එහෙම ඇයි ඒ වගේ තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ? එහෙම නෑ ඩිල්කා. දැන් මම ඔබතුමා ඩිල්කා ගන්න අපි මේක බහුතර ශිෂ්‍යෝ දන්නවා, බහුතර ආචාර්යවරු දන්නවා. අද අපි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයට ජනාධිපතිතුමා හම්බෙන්න කිව්වා. අපි බලාපොරොත්තුනේ 5000යි ඔය ගානට ගේන්නේ. එතකොට අපි හැබැයි අද 7800ක් ආවා. 7863ක් ආවා. අන්තිමට සීට් නැහැ. එතන සීට් තියෙන්නේ ඇත්තටම 5700යි. එතන සීට් නැති වුණා. දැන් පළවෙනි වතාවට මේ ජනාධිපති හමු වෙන මේවාවල සාල ප්‍රමාණයක් හිතගෙන හිටියා. ඒ නිසා මම හිතන්නේ අපි විශ්වවිද්‍යාල තුල කරපු දේ, උසස් අධ්‍යාපන ආයතන තුල කරපු දේ, අපි විශ්වවිද්‍යාල ලෝකේ අරගෙන ගිහිලා තියෙන තැන්, ඒ හරහා අපි මම හිතන්නේ මම මගේ වගකීම හරියට කරලා තියෙනවා නේද? බලන්න බන්දුල ගුණවන්දන ඇමතිතුමා. බන්දුල ගුණවන්දන ඇමතිතුමා තාක්ෂණ විෂය ගෙනල්ලා ගමට මේ 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 භාෂාගාර ගෙනියලා IT සෙන්ටර් තරංගිලා විද්‍යාගාර ගෙනියලා අද අධ්‍යාපනයේ මහා පෙරළිය එක බන්දුල ගුණවන්දන ඇමතිතුමා කරගෙන යනවා. ඔය මේ 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 මෙයාම ගන්නකෝ. කවුද මේ අපේ මේ මේ රාජිත් සේනරත්න ඇමතිතුමා. රාජිත් සේනරත්න ඇමතිතුමා විශාල පෙරළියක් කරා දීවර කර්මාන්තය තුල. දීවර කර්මාන්තය තුල විශාල වෙනසක් කරා. විශාල වෙනසක් දීවර. නමුත් කවුද ඉන්නේ නමක් හදාගත්ත චරිත? දැන් ඔය රාජපක්ෂ පවුලේ කීප දෙනා හැරුණකොට දැන් ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳව ලොකු ගරුත්වයකින් රටේ මිනිස්සු කතා කරනවා. මොකද එතුමා කරපු වැඩ කොටස සංවර්ධන පැත්තෙන් කොළඹ සංවර්ධනයේ කොළඹද මෙහෙම වෙලා තියෙන ගෝඨාභය රාජපක්ෂ මහතා කියලා එහෙම කියන තැනට පත් වෙලා තිනවා. බැසිල් රාජපක්ෂ මහත්මයා ගත්තත් එහෙම චරිතයක් බවට පත් වෙලා තිනවා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය හරහා. පාරවල් වල අලුත් පාරක ගියොතින් මේ බැසිල් රාජපක්ෂ මහත්තයා නිසා තමයි මේ පාරවල් හැදිලා තියෙන්නේ කියලා එහෙම කියන තත්ත්වයක් තියෙනවා. හැබැයි ඒක ඒ පවුලේ නොවන කිසිම කෙනෙක්ට ලැබිලා නැහැ. දැන් ගමන දිසානායක මහත්මයා ගත්තොත් ඔබතුමන්ලා අදටත් කතා කරනවා මේ මහවැලි ව්‍යාපෘතිය. මේ වගේ එහෙම දේවල් ඒ අයට තිබුණා. මහපොළ ශිෂ්‍යාධාරය කියන දේ හඳුන්වා දීම, ඒ වගේ දේවල් තිබ්බා. හැබැයි ඒ වගේ දැන් ඉන්න නායකයන්ට එහෙම නමක් කොයිද හැදිලා තියෙන්නේ? හැබැයි එහෙම කියන්න පැටිලක දැන් මම හිතන්නේ උසස් අධ්‍යාපන ශාස්ත්‍රය තුළ මම ආම දුෂ්කර කාරණයක්. නමුත් මම ඒ මගේ ඉලක්කවලට ගිහිල්ලා තියෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශවල බන්දුල එතනට ගිහිල්ලා තියෙනවා. මං හිතන්නේ දීවර අමාත්‍යාංශෙත් අභියෝග මැද මේ රාජිත වැඩක් කරනවා. රාජිත ඇත්තටම තිබ ප්‍රශ්නේ ඔය ඔකනේ. රාජිත ඉන්නේ හැමදාම ෆෙඩරල් මානසිකත්වයේ. ඒක එතන තමයි එතුමා විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ ඉඳලා එතුමා හිටියේ ඒ ෆෙඩරල් මානසිකත්වයේ. ඒක තමයි එතුමා ඇවිල්ලත් අවසන් මගේ අන්තිම කාලේ හැරි මගේ මේ සීනේ කියලා එතුමා කිව්වේ ඒ කාරණේ. ඒ වගේම මෛත්‍රීපාල සිරිසේනත් අරගෙන බලන්න. මෛත්‍රීපාල සිරිසේන ඔය දුම්බැටි වලට විරුද්ධව අරගෙන ගියේ, ඔය මේ මේ බෙහෙත් මාපියාවට විරුද්ධව අරගෙන ගියේ එක හරහා මෛත්‍රීපාල මෙහෙම උඩට ආවා. මේ රටේ මිනිස්සුන්ගේ ආදරයට ගෞරවයට ඒ ශේෂ්ත්‍රවලින් මතු වුණා. මම හිතන්නේ ඔහු ඉතාම දුෂ්කර කාර්යයක් ඔයම. ඇයි එහි ප්‍රතිඵල ලබා ගන්න බැරුණේ? දැන් ඔබතුමා සඳහන් කරා මෛත්‍රීපාල ඇමතිතුමාට කිසි ප්‍රශ්නයක් නැහැ තමන්ගේ අමාත්‍යාංශය වැඩ කටයුතු කරන්න එහෙම නිදහසක් තියෙනවා. ඔබතුමාට නම් එහෙම නිදහසක් තියෙනවා කියලා දැන් ඔව්.
එහෙම නිදහසක් තියේ කියලා අපිත් බලාපොරොත්තු වෙනවා. මම අවස්ථා දෙකකදී එතුමාගේ ඖෂධ පනත පිළිබඳව අහලා තියෙනවා. එතුමා මටම අවස්ථා දෙකකදී 360 දී පොරොන්දු දීලා ගිහිල්ලා තියෙනවා ඖෂධ පනත ඉතාමත් ඉක්මනට ගේනවා කියලා. හැබැයි එතුමා ඊට පසු අවස්ථාවකදී ආවම අස්ථානගත වීමක් ගැන කතා කරනවා. ඒ අස්ථානගත වීම වලට උත්තර හොයන්නේ නැත්තේ ඇයි? මොකද ඖෂධ පනත සක්‍රිය වුණොතින් පොදු මහජනතාවට තමයි කි වාසිය ලැබෙන්නේ. අක්‍රිය වෙනවා කිය අක්‍රිය වෙලා තියෙන තාක්කල් ඒ වාසිය ලැබෙන්නේ ඖෂධ සමාගම් වලට. හැබැයි ඒක කරන්න ඕන එතුමා මේ දිල්කා ඒක එතුමාගෙන් හරි ඒක වෙන්නේ නැත්තම් රජයකට මොකද මේක හරි දෙයක් කරන්න රජයක් මැදිහත් වීම සිද්ධ විය යුතුයි. ඒ අදාළ ඇමතිවරයා දැන් ඔබතුමා කියනවා නම් එතුමා ඒක කරලා නැහැ කියලා. එතුමා ඒක නොකරනවා නම් ඒකට මම කියන්නේ එතුමත් මේක කරන්න උත්සාහ ගත්තා. හැබැයි ඒක තල්ලු කරගෙන යන්න ඕනේ එතුමාමයි. දැන් එතුමා ඔය දුම්බැටි වලට විරුද්ධව ඒක ඇදගෙන ගියා. එතුමාට සාල වශයෙන් ඒකට විරුද්ධව බලපෑම් ආවා ඒ දුම්කල සමාගම් වලින් අර මේ. හැබැයි එතුමා ඒක ඇදගෙන ඉස්සරහට ගියා. අන්තිමට එතුමා බලාපොරොත්තු වෙච්ච අර 180 ගෙනියන්න බැරුණා 170ට ඒක අධිකරණයෙන් ඒ තීන්දුව දුන්නේ. ඒකට අපට හිස නමන්න වෙනවනේ. මම හිතන්නේ නම් ඔය මේ අපේ මේ ආණ්ඩුව තුළ මේ අපේ කැබිනට් ඇමතිවරු ඒ වගේම අපේ මහ ඇමතිවරු එහෙම මේ තමුන්ගේ නම ඉතාම ශක්තිමත් ලෙස ගොඩනගා ගත්ත අය ඉන්නවා ඩිල්ක. මේ එහෙම නෑ කියලා කියන්න බෑ. දැන් ඔය අනුරපි දර්ශන යාපෑ ඇමතිතුමාම ගන්නකෝ. එතුමා මේ කෙටි කාලය තුළ එතුමා ගත්ත හැම අමාත්‍යංශයක්ම එතුමා මේ හොඳින් කරගෙන ඉස්සරහට ගෙනාවා. මේ ඒ නිසා මම නම් හිතන්නේ එහෙම මේ ඒ කියන්නේ ගෝඨාභයගේ නම කියවෙනවා ජනාධිපතිතුමාගේ මල්ලිට නිසා, බැසිල්ගේ නම කියවෙනවා ඔහු ආර්ථික සංවර්ධන කරන ඇමති නිසා. හැබැයි ඒ වගේමයි විදුලි බල්බන් ඇමති පවිත්‍රවන්නේ ආරච්චිගෙනත් කතා වෙනවා. මොකද පවිත්‍රවන්නේ ආරච්චිගේ කාලේ ලංකාවේ 100%ක් විදුලිය දැන් දෙනවා. දැන් 98%කට ඇවිල්ලා තියෙනවා. හැබැයි මේක 100%ට යනවා එයාගේ කාලේ. ඉතින් ඒක මුළු ඉතිහාසයේ පුරාම තියෙයි. හැබැයි ප්‍රශ්න තියෙන්නේ විදුලි බල අමාත්‍යංශය ගැන කතා කරනකොට පවිත්‍ර ඇමතිතුමියගේ නමට වඩා පාට්ලි චම්බිකරණෝක මහත්මයාගේ නම කියනවා. එතුමා ඉතින් හිටපු ඇමතිනේ. එතුමා හිටපු ඇමතිනේ. එතුමා හිටපු ඇමති. හැබැයි එතුමාගේ කාලය තුළ ඔය විකල්ප බලශක්ති ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් එන්න තිබේවා එහෙම මෑන හිටියා. ඒවා ඒ පවිත්‍ර ඇවිල්ලා ඇයි එන හිටියේ? මොකද ප්‍රශ්නේ? ඒ ගැන මම දිගට කතා කරන්න මං ආස නැහැ. ඒකට විවිධ හේතු තියෙන්න ඇති. හැබැයි ඒ වුණත් ලංකාවේ පොඩි පුංචි ජල මාර්ග හරහා ගන්න පුළුවන් මිනි හයිඩ්‍රෝ පවර් ප්‍රොජෙක්ට්ස්, එතකොට සූර්ය බලශක්ති ප්‍රොජෙක්ට්ස්, හුලම් ප්‍රොජෙක්ට්ස් මේ වගේ දේවල් එකක්වත් ආවේ නැහැ මේ ඩිල්කා. ඉතින් එතුමාට ඇත දර්ශනයක් තියෙන්නේ නැති. හැබැයි එකක්වත් ආවේ නැහැ. ඒවා හැම ඉර වුණා. අවසානයේ තමයි ජනාධිපතිතුමාට සිද්ධ වුණේ අමාත්‍යංශ වෙනස් කරන්න. මොකද වෙනස් වෙච්ච ගමන් ඒවා සීරම පටන් ගත්තා. ඇමතිවරයාගේ ප්‍රශ්නයක්ද එතකොට එතන තිබිලා තියෙන්නේ? ඒවා මේ හරියටම මට කියන්න බෑ. මේක ඇමති. හැබැයි ඒ ඇමති යුගයේ තිබ ප්‍රධාන ප්‍රශ්නේ තමයි මිනිස්සු අරගෙන එනවා නොයේකුත් මිනි හයිඩ්‍රෝ ප්‍රොජෙක්ට්, මිනි සූර්ය බල ශක්ති, මිනි සුලංකෝස විදුලි බල. හැබැයි මේවා ක්‍රියාත්මක බවට එන්නේ මිනි හයිඩ්‍රෝ ප්‍රොජෙක්ට්ස් සම්බන්ධයෙන් ඒ තරම් සුභවාදී මතයක් නෙමෙයි සමාජය තුලක් තියෙන්නේ, පරිසරික සංවිධානවලක් තියෙන්නේ. මේ මිනි හයිඩ්‍රෝස් ප්‍රොජෙක්ට් කරන එකෙන් අපි සල්ලි දීලා පුද්ගලින්ට සල්ලි දීලා තමයි ගොඩක් වෙලාවට විදුලි බලය ලබා ගන්නෙ. මිනි හයිඩ්‍රෝ ප්‍රොජෙක්ට් දැනට ක්‍රියාත්මක වෙන්නේ ඒවත් එහෙමයි. 100%ක්ම වගේ ඒවා මිනි හයිඩ්‍රෝ පුද්ගලික අංශය තමයි කරන්නේ. හැබැයි ඒ අය විශාල මුදලක් ඒකට යොමු කරලා අපේ විදුලියට මේ අමතර ඉතාම අඩු මුදලකට රුපියල් 10කට 12කට අපට විදුලි ඒකකයක් දෙනවා. අපි පෙට්‍රල් වලින් ඩීසල් වලින් මේ හදන්න ගිය යන වියදමෙන් 50%ක් අඩුවට අපට ඒ අයගෙන් විදුලිය ගන්න පුළුවන්. එතුමාගේ අමාත්‍යංශය වෙනස් කරේ එතුමාගේ ප්‍රශ්නයක් නිසායි කියන්නේ. මං හිතන්නේ මට පෙනිච්ච වෙනස නම් මට පෙනිච්ච වෙනස නම් මම ඒක ගැන හාරහර යන්න ගියේ නෑ. ඒක මගේ විෂය නෙවෙයි, ඒ ක්‍රමවේදයක් නෙවෙයි. හැබැයි මම දැක්ක දේ තමයි හුඟක් විකල්ප බලශක්ති ව්‍යාපෘති හිර වෙලා තියෙන්නේ. හොඳයි, අපි කෙටි විරාමයක් ලබා ගන්න. විරාමෙන් අන්තර යලි තමයි. ඔබ යලිත් එක් සිටින්නේ 360 සජීව සංවාදයේ සමගින් අපිට දුරකථන නමතුමක් තියෙනවා. අයිබුවන්. අයිබුවන්. අයිබුවන්.
ඔබතුමා ප්‍රශ්නම කරන්න. දැන් අපේ වර්තමාන ජනාධිපතිතුමා තුන්වෙනි පාරට ඉල්ලන්නේ මේ. ඔව්. ඉතින් ජනතාව තුළ මෙච්චර ජනප්‍රියත්වයක් තියෙනවා නම් ජනාධිපතිතුමාගේ මේ මහජන මුදල් රජයේ මහජන මුදල් කෝටි ගණන් වැය කරලා මේ හන්දියක් හන්දියක් ගානේ කටවුඩෙන් 4000ක් වගේ ගහලා තියෙනවා. එච්චර දැන් තුන්වෙනි පාරේ ඉන්න ජනාධිපතිතුමා වෙනුවෙන් ඇයි එච්චර මේ මහජන මුදල් මෙච්චර වැය කරන්නේ? අනිත් එක තමයි දැන් මේ පවතින වර්තමාන රජය හොඳයි, බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ඔබතුමාගේ ප්‍රශ්න දෙක ඉතාම හොඳයි. නෑ, ජනාධිපතිතුමා රජයේ සල්ලි වේදම් කරලා ඔය එක පෝස්ටරයක්වත් ගන්නෑ. මට නම් පේන්නේ දීල්කා මේ පෝස්ටර්ස්, මේ බැනර්ස්, කටවුට්ස් මාත් එක මේ කටි ඊළඟ මහමැතිවරණයට ලැහැත් වෙන බව තමයි පේන්නේ මේ ජනාධිපති මැතිවරණය අල්ලගෙන. දැන් ඔය කොළඹ ගහලා තියෙන පෝස්ටර්ස් බලන්න. ඒ වල එක එක අපේක්ෂකයෝ ඒ යටින් මුණ දාගෙන ගානට එහෙම ඉන්නවා. ඉතින් ඒ අයගේ සල්ලි වලින් ඒ කට්ටිය කරන්නේ නැහැ. මට නම් පේන්නේ ජනාධිපති මැතිවරණය යට මේ ඊළඟ මනාප ඡන්ද මැතිවරණය ආරම්භ කරලා තියෙනවා අපේ සංවිධායකයෝ, අපේ ඊළඟ අපේක්ෂකයෝ වගේ අය. ඉතින් ඒ නිසා ඒක ටිකක් මේ ලොකුවට පේනවා. ඉතින් ඒක මේ දැන් ඔය මේ මෛත්‍රීපාල ඇමතිතුමා දැන් ඉතින් පෝස්ටර් සරවම ගහන්නේ නැහැ කියන හින්දා මේ ඉතින් එහෙම මේකක් නැහැ. නමුත් ඉතින් ඒ අපි කට්ටියත් කරන දේ දැක්කනේ කලින්. ඉතින් ඔය දෙගොල්ලම ඕක කරනවා. ඔය කවුරුත් ඔය මේ මැතිවරණයක් එනකොට හුඟක් වෙන. දැන් නම් මට පේන්නේ මේ මැතිවරණයේදී හුඟක් වෙලාවට ආසන සංවිධායකයෝ මේ අපේ ඊළඟ තරඟ කරන අය ඊළඟේ මූණ එහෙමත් දාගෙන ෆොටෝ දාගෙන ලොකු කටවුට්ස් ගහගෙන යනවා. ඉතින් ඒක මැතිවරණ ප්‍රචාරය කිරීමේ මේ අයිතියක්නේ. දැන් අපිට පෝස්ටර්ස් හැමතැනම අලවන්න බෑ. මැතිවරණ කාර්යාලවල අලවන්න තමයි, කාර්යාලවල විතරක් ගහන්න තමයි වෙන්නේ ඡන්ද නාම යෝජනා දුන්නට පස්සේ. ඒ නිසා මේ කලබලේ මේ දවස්වල ওই මේ ලයිට් කණු වල අර හැමෙම එල්ලනවා. ඉතින් ඒක ඉතින් අපේ මේ අපේක්ෂකයන්ගේ ඊළඟ අනාගත අපේක්ෂකයන්ගේ අවශ්‍යතාවයයි මේකයි දෙකම එකතු වෙලා යනවා. ඉතින් ඒක නීති විරෝධී වැඩක් නෙවෙයි. හැබැයි එතුමා කිව්ව එකම දේ මේක මේ රජයේ සල්ලි නෙවෙයි මේවා. මේවා මේ රජයට සල්ලි වියදම් කරන්න බෑ ඒවලට කිසිම විදිහකින්. ඒවා ඒ අයගේ සල්ලි. ඊළඟට එතුමා කිව්ව මේක ඩුප්ලිකේට් UNP ආණ්ඩුවක් නෙයිද කියලා. ඔව්, එහෙම එක වෙලාවකට එහෙම කියන්නත් පුළුවන්. හැබැයි ඉතින් මේකේ UNP ආපු අය විතරක් නෙවෙයි, මේකේ EPDP කේ අය ඉන්නවා, LTT එකෙන් ආපු අය ඉන්නවා, කොමියුනිස්ට් පක්ෂය අය ඉන්නවා, සම සමාජ පක්ෂය අය ඉන්නවා, මේ JVP එකෙන් ආපු අය ඉන්නවා, එහෙම නොයෙකුත් අය ඉන්නවා. ඉතින් UNP ආපු අයත් ඉන්නවා. දිල්කර ආපු ප්‍රශ්නත් එක්ක මම කියන්නේ දැන් පුංචි ඇමතිකමක් තමයි ලක්ෂ්මණ සෙනවිරත්න ඇමතිතුමාට දුන්නේ සීන කර්මාන්ත. ඒ එතුමා ඒ සීන කර්මාන්ත අමාත්‍යංශය හරහා මම හිතන්නේ හොඳ නමක් හදාගෙන තියෙනවා කියලා. මේ කෙටි කාලය තුළ එච්චර වේගෙන් ලංකාවේ සීන නිෂ්පාදනය වැඩි කරලා තියෙනවා කියලා තමයි මම හිතන්නේ. එහෙම එක එක්කෙනාට එක එක්කෙනාගේ මේ ශක්තිය හැකියාව උඩ ඒ අය තමුන්ගේ මේ අමාත්‍යංශය තුළ නම් හදාගන්න. දැන් ඔබතුමා සඳහන් කරනවා මේ එක එක් සංවිධායකවරු තමයි මේ ජනාධිපතිවරයාගේ කටවුට් මේ විදිහට ගහන්න කටයුතු කරලා තියෙන කියලා. නමුත් ඒකත් එක්ක සමහර වහනවා මේ ආණ්ඩුව බය වෙලාද මෙච්චර ජනාධිපතිතුමාගේ ඡායාරූප කටවුට් මේවා මේ සෑම ටවුන් එකක මෙහෙම නැත්තම් ලයිට් කණුවල මෙච්චර මේවා ප්‍රදර්ශනය කරන්නේ. ආණ්ඩුව බය වෙලාද මේ තියෙන්නේ? මෛත්‍රීපාල සිරිසේන මහතා අභියෝගයක් වෙලාද ඇත්තටම මේ තුන් වතාවක් ජනාධිපතිවරණයට එන ජනාධිපතිවරයෙක්ට කියලා? නෑ, එහෙම බය වෙන්න මෛත්‍රීපාල අපේ පක්ෂයේ ලේකම් හැටියට ඉඳලා එක පාටම එයා ගිහිල්ලා මේ පොදු අපේක්ෂකව වෙච්චම අපි කාටත් ඒක ඇඟට දැනෙනවා. හැබැයි ඉතින් අපේ හිටපු ජනාධිපතිනිය කිව්වේ 30ක් ෂුවර්, තව 10ක් 99ක් ෂුවර්, තව 10ක් 50ක් ෂුවර් කියලා එහෙම කිව්වේ. ඉතින් ඒක නම් එහෙම වෙන්නේ නෑ වගේ තමයි පේන්නේ. ඉතින් ඒ නිසා අර එහෙම ගියායත් දැන් නිකන් මේ මානසිකව ඇදගෙන වැටිලා මේ කර කියා ගන්න දෙයක් නැතුව අසරණ වෙච්ච බවක් තමයි තියෙන්නේ. හැබැයි අපි කොහොමටත් මේ මැතිවරණයකදී මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සන්ධානයේ කොහොමටත්
උපරිම මට්ටමින් තමුග ප්‍රචාරණ කටයුතු කරගෙන යන එක අපි ඒක මුල ඉඳලම කරා අනිල්කා. අපේ පළාත් සභා ඡන්දකදී වුණත් ප්‍රාදේශ සභා ඡන්දකදී වුණත් අපි අපේ උපරිමේ දාලා අපි මිනිස්සු අතර අපේ පදනම් පවුරු ශක්තිමත් කරගන්න අපි පෝස්ටර් උද්ඝානනවා වැඩියෙන්, අපි බැනර් උද්ඝානනවා වැඩියෙන්, අපි ලීෆ්ලට් උද්ඝානනවා වැඩියෙන්, අපි රැස්‍යුමුත් තියනවා වැඩියෙන් අපි කියන ඔය දැන් ඕක පැත්තකින් දෙනකොට දැන් මෛත්‍රීපාල සිරිසේන ඇමතිතුමයි අපි දෙන්නත් අපි අපිත් ලංකාවේ හැම මේ මේ ආසනයකම අපි නියෝජිත සම්මේලන තියලා ඉවර කරා. එතුමා හුඟක් ඒවල මූලාසනේ ගත්තා. ඒ හුඟක් ඒවල මම කතා කරේ ප්‍රධාන කතිකයා හැටියට මේ මේ පිබිදෙන ශ්‍රී ලංකාව කියලා. මේ ඉතින් ඒ අපි මුළු ලංකාවේම අවුරුද්දක් වෙලා ඉඳලා අපේ කවදාවත් අපි එහෙම කරලා නැහැ. ආසන නියෝජිත සම්මේලන තිබ්බා. අපි කවදාවත් තියලා නැහැ කාන්තා ආසන සම්මේලන තිබ්බා. තරුණ සමිති සම්මේලන තිබ්බා. ඒ අපි ඒ අපේ ඒ වැඩ කොටස අපි මිනිස්සුන්ව දැනුවත් කරමින් මිනිස්සු අතර ඉඳිමින් මිනිස්සු තුළ ජීවිතේ ජනාධිපතිතුමාගේ චරිතය අරගෙන බලන්න දීල්කා. දැන් කවුරු ජනාධිපතිරේ කවදාවත් මීට කලින් ඉතින් දැන් JR ගේ ඉඳලා ගන්න පුළුවන්නේ. එහෙම නැත්නම් නඩ්ලිගේ ඉඳලා ගන්න DS ල මේ කවුරුත් දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයෙන් මේ මේ ප්‍රගතිය මේ 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 ප්‍රශ්න කරන්නේ. ඒ ප්‍රගතිය ප්‍රශ්න කරන්න කලින් එයාගේ මේ 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 කට්ටිය ගිහිල්ලා ඡාය රූප අරගෙන වැඩ වෙන්නේ නැති ඒවා හිර වෙච්ච ඒවා අරගෙන ඇවිල්ලා මෙතන මොකද එහෙම කියලා එහෙම ඒක ජනාධිපතිතුමා තමයි කරන්නේ. කවදාවත් මමත් මේ රාජ්‍ය නායකයෝ ගණනාවක් එක්ක 1994 ඉඳලා මම මේ රටේ ඇමතිවරයෙක්නේ. අර හිරේ ගිය අවුරුදු 1යි මාස 3 ඇරෙන්න. එතන ඒ ඇමති කාලේ ඉතින් අපි මේ අපි කවදාවත් දැක්කේ නැහැ අපේ අමාත්‍යංශ වලට ඇවිල්ලා නිලධාරි සේරම අරගෙන ඇවිල්ලා අපේ අමාත්‍යංශල එකින් එක බලබල තල්ලු කරගෙන යන එහෙම මොන ගමකටද ජනාධිපතිතුමා ගිහිල්ලා නැත්තේ? මොන මේ 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 පාලම විවෘත කරන්නද ගිහිල්ලා නැත්තේ? මොන පුංචි ගොඩනැගිල්ල විවෘත අපේ විශ්වවිද්‍යාල වල හැම දෙයකටම අපි එන්න කිව්වම එනවා. පාසලේ ගිහිල්ලා ගොඩනැගිල්ල විද්‍යාගාරේ විවෘත කරන්න කිව්වම එනවා. ඉතින් ඒක ඒක එතුමා එකෙන් හරියට සතුටක් ලබනවා. දේශපාලනයේදී ඡන්ද කරපු හැටි පිළිබඳව ඔබතුමා වරක් සඳහන් කරලා තිබුණා. අපි ඒ කතාව අහලා ඉමු. මේ ඡන්දය අරගන්න. මේ ඡන්දය සාමාන්‍ය ඡන්දයක්ද? ඒ ඡන්දේ මම මෙහිවි මම දන්නවා මං කරපු දේවල්. ඒ ඡන්දේ සාධාරණ ඡන්දයක්ද? ඒ ඡන්දේ හොර ඡන්දයක්, වංචා ඡන්දයක්, මැරිච්ච ඡන්ද සේරම දැම්මා. ගමේ හිටපු නැති ඡන්ද සේරම දැම්මා. එක්සත් ජාතික පක්ෂය යන ඡන්දපලට එන්න දෙන්නේ නැතුව එලෙව්වා. ඡන්ද පෝලිං බූත් වල කිසිම එක්සත් ජාතික පාක්ෂිකයෙකුට ජනතා විමුක්ති පෙරමුණට ඉන්න දෙන්නේ නැතුව අපි ගහලා එලෙව්වා. ගහලා ඉලවුලා ඒ ඡන්ද මං කොල්ලයක් කරේ. එහෙම නැත්නම් චන්ද්‍රිකා දිනන්නේ නැහැ. වරුදු පහක් අපි හොඳට වැඩ කරලා ඡන්දෙට ගියාකෝ. එතුමිය රාමතකයි ගත්තේ 51යි කියලා. මං එතුමිය ওই 51 ගත්තම මම එතුමියට ගිහිල්ලා සුබ පතලා මං කනට කරලා කිව්වා, "මැඩම් මං කිව්ව 49 මොකද මං එයාට කලින් කෝ එයාට ගන්න බෑ 150ක් කියලා. හැබැයි අපි දිනනවා කියලා. ඒ හොර ඡන්ද දාලා. මං කිව්වා මගේ 49යි 61යි කියලා. 62යි. එතකොට තමයි ওই 51 ආවේ කියලා. ඇත්ත SB කිව්වා මම. මේක තමයි ඇත්ත කාරණේ. ඇත්තටම මේ ඡන්ද දූෂිත වයඹ මැතිවරණේ මෙහිවි චන්ද්‍රිකා. ඒක අපිත් ගිහිලා ඒව කරා. අපිත් ගිහිලා මම නම් ඔයාලට සමාව ගන්න යන්නේ නැහැ. මම ඒක ගැන බොහොම මේ 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 ඒ අතීත මගේ ස්මරණයක් හැටියට තියාගෙන හැබැයි එදා අපි සේරම යවලා දැන් ඕක වෙයිද ඉස්සරහට? නෑ දිල්කා, ඒක තමයි මට කියන්න ඕන කමති. මම නම් හිතන්නේ මං එහෙම කියන එක හොඳයි කියලා. අනිත් අයත් ඔහොම කියනවනම් හොඳයි. රනිල් වික්‍රමසිංහ වැත්තමයි මත් ඒ කාලේ අපි මෙහෙම කරා බියගම මෙහෙම කරා හැම කියනවනම් කොච්චර ෂෝක්ද? ඒතර ආයේ කරන්න බෑනේ අඩුමසින් ආයේ කරන්න බෑ. ඒ නිසා මම හිතන්නේ ඇත්තටම මේ ඔය මේ අපිට මේවා ඉගැන්නුවේ JR නේ. ඊට පස්සේ ප්‍රේමදාස ජනාධිපතිතුමානේ දිල්කා ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ඡන්දෙදි ජනාධිපති ඡන්දෙදි JBP එක පෝස්ටරයක් ගහනවා ඡන්ද රාජකාරිය වලට යන අයට දඬුවම මරණය. ඉතින් එකෙක්වත් වැඩට යන්නේ නැහැ. කෙනෙක් ඡන්ද පෙට්ටි අරන් යන්නේ. ඊළඟට එකක් ගහනවා ඡන්දේ දැමීමට දඬුවම මරණය. මේ දෙකම කරේ ජනාධි ප්‍රේමදාස මහත්තයත් එක්ක එකඟත්වෙන් ගිවිසුමකින් එක කරේ JBP එක. එතකොට ඡන්ද පෙට්ටි තිබ්බේ පොලිසියේ. පොලිසියට කියලා ඡන්දේ දානවා. ඒ කාලේ සියලුම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට තනතුරක් දීලා තිබ්බා. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කියලා. තනතුරක් දීලා තිබ්බා.
හදිසි නීතියට ගැසට් කරලා තනතුරක් දීලා තිබ්බා එක්සත් ජාතික පක්ෂේ මන්ත්‍රීවරුන්ට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කියලා. ඉතින් පොලිසියට ගියාම ඔයයිසල තේරම නැගිටිනවා. එයා ගිහිල්ලා ඉඳ ගන්නවා. ගන්න පෙට්ටිය අරින්න ගන්න පොත් දානවා. බෙලියත් ඔහොම දදා ඉන්නකොට ජනාධිපතිතුමා දුවලා ගියාම රංජිත් අතපත්තු ඇමතිතුමා කිව්වා අනේ නේ නේ මහින්දරට ටිකක් දෙන්නම් මහින්දත් දාගන්න කියලා. මෙහෙම මේ රට දන්න දේවල්. මේව රට දන්න දේවල්. හැබැයි මම කියන්නේ දෙක 2005න් පස්සේ මේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා බලයට ආවට පස්සේ ඔය එක මැරිච්ච ඡන්දයක් එක 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 පිටරට ගිය ඡන්දයක් එක ඡන්ද මේ ඡන්ද පොලකට කඩාගෙන පැනලා ඡන්ද බලහත්කාරයෙන් අරගෙන ඡන්ද දාප එක සිද්ධියක් වුණාද? මේකනේ ඇත්ත. ප්‍රේම ජේ.ආර්. ජවර්ධන තමයි මේක පටන් ගත්තේ. උතුරේ සංවර්ධන සභා ඡන්දෙට මෙහෙන් අරගෙන ගිහිල්ලා ඡන්ද පොළවල් වලට මේ සිංහල මිනිස්සු දාලා ඊට පස්සේ ජනමත විචාරණේ කොබ්බකඩුවේ ඡන්දේ දාලා එහෙම පටන් ගත්තා. ඉතින් ඒවා මෙහිවි රනිල් වික්‍රමසිංහලා තමයි වෙන කවුරුවක් නෙවෙයි ඒ කට්ටිය තමයි ඒව කරේ ඒ කාලේ තරුණ මන්ත්‍රීවරු හැටියට. මම කියන්නේ දැන්වත් අපි කියමු ඒ එදා මෙහෙම වුණා. අපි මේ 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 පිවිතුරු හෙටක් සර්ව සාධාරණ යුක්ති සාගත මේ මේ රටක් ගොඩනගන්න කියන අය ඉස්සෙල්ලා තමුන් පිළිගන්න ඕන තමුන් කරපු වැරදි අතීතේ පළවෙනි දේ. ඒක තමයි ස්වයං විචේනය කියන්නේ. ස්වයං විවේචනයකින් පිළිගන්න ඕන තමුන් මෙන්න මේවා කරා කියලා. එහෙම කරොත් යට ආයක කරන්න බැරි වෙනවා ඩිල්කා. ඒක නිසා තමයි කොමියුනිස්ට්වාදී මාක්ස් කිව්වේ වරදක් කරා නම් ස්වයං විවේචනයකින් පිළිගන්න. ඒක අදත් JVP එක එක්තරා මට්ටමකට කරනවා. මාක්ස්වාදී පක්ෂ අදත් ඒක එක්තරා මට්ටමකට කරනවා. ඒක ඉතා නිවැරදි ක්‍රියාවක්. නිවැරදි ක්‍රියාවක්. ඒ නිසා යාට ස්වයං විවේචනයක් කරලා නිවැරදි වෙලා යාට එන්න පුළුවන්. ඉතින් ඒක ඒ අයිතිය යාට තියෙනවා. ඒ නිසා ඇත්ත කතාව තමයි මේ 2005ට කලින් ජේ.ආර්.ගේ ඡන්ද, ප්‍රේමදාසගේ ඡන්ද, චන්ද්‍රිකාගේ ඡන්ද මේ ඡන්ද සේරම හොර වැඩ කරා. අනන්ත අප්‍රමාණ හොර වැඩ කරා. හොර ඡන්ද දැම්මා. හැබැයි 2005න් පස්සේ ඒ එක හොර වැඩක්වත් මේ ඡන්ද පෙට්ටිය තුල, ඡන්ද පළ තුල, ඡන්ද මධ්‍යස්ථාන තුල වෙන්නේ. වැඩියෙන් පෝස්ටර්ස් ගන්නවා. වැඩියෙන් දැන්වීම් දානවා. වැඩියෙන් රැස්වීම් තියනවා. වැඩියෙන් ගම්මාන වලට යනවා. මේක ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ඩිල්කා. ප්‍රතිශත සම්බන්ධයෙන් ඔබතුමන්ලා ඉදිරිපත් කරපු පුරෝකතන මේ ඡන්ද ප්‍රතිශත ජයග්‍රහණය සම්බන්ධයෙන් කරපු පුරෝකතනයන් මේ 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 වතාවේ මෙන්න මෙහෙම වෙයි කියලා රජිත් සේනාරත් මහතා පසුගිය දිනක මැතිවරණ ප්‍රතිඵලයේ සම්බන්ධයෙන් යම් කිසි අදහසක් ඉදිරිපත් කළා. මේ ජනාධිපතිවරණය මේ එන එක එන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පසුගිය කේදී ඔබතුමා සඳහන් කරානේ දැන් මේ 62යි ඉතුරු 49යි 81 එකතුලා තමයි 50 ගණන හැදුනේ කියලා. 51. ඒ වගේ මේ සැරේ ඔබතුමන්ලට එහෙම පුරෝකථනයක් කරන්නට හැකියාව තියෙනවද? ඔව්. මේ සැරේ දැන් මෙහෙමනේ දිල්කාන් 2010 දැන් අපි බලමුකෝ. අපි මෙහෙම බලනවා. දැන් අපිට උතුරේ බහුතරයක් ඡන්ද එන්නේ. අපිට 10%, 12%ක් අත අපිට 27ක් හම්බුණා ගිය සැරේ. ඒක අපි අමතක 27ක් හම්බුණා අපට. අපිට 15ක් විතර ආවා. ආ දැන් මුස්ලිම් අය අපිට ටිකක් තරහ වෙලා ඉන්නවා. අපිට සාමාන්‍ය මුස්ලිම් ඡන්ද ටිකක් අඩුයි. මුස්ලිම් ඡන්ද 120ක්, 180ක් මාර පැත්තට ගියා අපිට දිනන්න පුළුවන්. අපි එහෙම ගණන් හදලා තියෙන්නේ. හැබැයි මම එකක් දැන් නිලකට කියන්නේ ඔය ඡන්ද ප්‍රතිඵල බලා ගන්න පුළුවන්. දැන් ඔය හුඟක් ඔය ඡන්ද ප්‍රතිඵල පිළිබඳව විග්‍රහ කිරීමේදී හුඟක් දෙන වරද. හුඟක් දෙන මේවා වරදන. දැන් ගන්නකෝ මේ රටේ මතවාදයක් මේ බස්සලා තියෙනවානේ මේ මේ ඌවෙන් අපි ඇදගෙන වැටුණා කියලා. ඌවෙන් අපි පහළට ගියා කියලා. ඒක වැරදි. ඌවෙන් අපි පහළට ගියේ නෑ. ප්‍රතිමාදී මම කියන්න අපි 1994 තමයි අවුරුදු 18 පස්සේ දිනන්නේ. හැබැයි අපි ඌව සම්පූර්ණයෙන් පරදේ. 94 අවසානයේ ජනාධිපති මැතිවරණයේදී කොළඹ, මැද කොළඹ, නැගෙනහිර කොළඹ, බටහිර කොළඹ 38යි 37යි UNP-ට වැටෙන්නේ. ශ්‍රීමනි දිසානායකට වැටෙන්නේ 38යි 37යි. හැබැයි ඒ වෙලාවෙත් 48.7%ක් වැටෙනවා ඌව පළාතේ. වැටෙනවා විතරක් නෙවෙයි මයංගනේ දිනනවා. බදුල්ලේ දිනනවා මයංගනේ. බදුල්ල දිස්ත්‍රික්කයේ 48.49%ක් ගන්නවා. එතනින් 99ත් අපි ආපහු පරදිනවා. 2010ත් අපි ආපහු පරදිනවා. 2004ත් අපි ආපහු පරදිනවා. ඒ බදුල්ල සීට් එක එක්සත් ජාතික පක්ෂයට ඉතාම ශක්තිමත් දිස්ත්‍රික්කයක්. ඒක අපි මේ සැරේ දිනුවා.
ඒක මේ සැරේ දිනුවා. ඒක තමයි තත්ත්වය. දැන් මම මේ සැරේ ඡන්දේ ගැන කියන්නේ ගන්නකො දැන් 2010 අපි ඡන්ද ලක්ෂ 18කින් දිනනවා. දැන් මේ 18කින් දිනනකොට බලන්න ආවි කවුද කියලා මේ 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 සටනට සටනට ආවේ ඒ වෙලාවේ හමුදාවේ හිටපු ප්‍රධානියා. හමුදාපතිතුමා ආවා එළියට. එනකොට කිසි ගැටලුවක් නැතුව කිසිම මතභේදයක් නැතුව එක්සත් ජාතික පක්ෂය යාව තෝරගත්තා. ජනතා විමුක්ති පෙරමුණ යාව තෝරගත්තා. PN එක යාව තෝරගත්තා. මුස්ලිම් කොංග්‍රස් එක යාව තෝරගත්තා. මේ සියලුම පක්ෂ යාව තෝරගත්තා. කිසි ගැටලුවක් නැතුව. අද මොකද වෙලා තියෙන්නේ? තවම එක්සත් ජාතික පක්ෂයේ ගනුදෙනු ඉවර නැහැ. තවම ඉවර නැහැනේ. 24 පැයෙන් නෑ මාසෙන් නෑ දවස් 100න් එහෙම ගැටලු තියෙනවා. හැම මේ අගමැතිට දෙන්නේ මොනවද ඉවරනේ. තව පොන්සේකයි අද දවසේදී ගිවිසුමත් සංකලන පොඩි අසනක් මේක. හැබැයි ඉවර නෑනේ. අද පොන්සේකත් අසං කරානේ. පොන්සේකා කියන්නේ තව මට 120ක් ප්‍රශ්න විසඳ ගන්න තියෙනවා කියලානේ. හෙළ උරුමය ආවේ නෑනේ. මං කියන්නේ ඒකට එනවා. ඒකට එනවා. හැබැයි මෙතන මේ සියලු දෙන අතර කෙලින්ම හෙළ උරුමය කියන කොහොමද ප්‍රේමද කොහොමද රනිල් අගමැතිනේ? යාර 45යි තියෙන්නේ. දැන් මේ එකතු වෙලා වැඩ කරන්න යන පෙරමුණනේ මේ කතා කරන්නේ. මේ එකතු වෙලා කද TN එක මේ ඇයි තේනවා. මම දන්නවා TN එකයිල මෙලට ඡන්දෙ දෙනවා. අනිවාර්යෙන් එකතු වෙනවා. හැබැයි TN එක ඉල්ලන දේවල් නෙමෙයි. හෙළවුරු මේ ඉස්සෙල්ලම ජනාධිපතිතුමායි කරන්න උනේ මොකටද? උතුරේ ඡන්දෙ තිබ්බා කියලා. උතුරේ ඡන්දෙ තියන්න එපා කියලා. අතරවල මුන් තරම් ගියානේ. ඡන්දෙ තියන්න එපා කියලා බල කරා හෙළවුරු මේ. උතුරේ ඡන්දෙ තියෙන කට්ටිය පලාස සභාව ගැන කිසි විශ්වාසයක් නැහැ. ඉතින් ඒ කියලාගේ මතය. හැබැයි ජනාධිපතිතුමා කිව්වේ 77න් පස්සේ එකම එක දවසක්වත් උතුරේ ජනතාවට උතුරේ දරුවන්ට බයක් සැකන්නේ නැතුව ඡන්දපලට ගිහිල්ලා ඡන්දේ දාන අවස්ථාවක් ලැබුණේ නැහැ. එක්කෝ ප්‍රභාකරන් වෙඩි තියනවා, එක්කෝ අපි ගිහිල්ලා ඒකට කඩාගෙන පැනලා මේ දකුණෙන් ගිහිල්ලා ඉවරලා මං කොල්ල කනවා. එහෙමනේ දිගටම තිබ්බ ඡන්ද උනේ. ඒක නිසා මේ ඡන්ද පළවෙනි වතාවට අපි උතුරේ යයට මේ ඡන්දේ ගැන විශ්වාසයක් අදමු. මැතිවරණය ගැන විශ්වාසයක් අදමු. ඡන්ද පෙට්ටිය ගැන විශ්වාසයක් අදමු. ඡන්ද ස්වර්ධන සර්වජන ඡන්ද ගැන විශ්වාසයක් අදමු. එයයි දිනයි. එයයි දිනයි අපි ඡන්දෙ තියමු. එයයි දිනුවා. ඒ ඡන්දෙ තිබ්බ හැබැයි ඇත්තටම නිල්කායකෙන් උතුරේ දරුවන්ගේ හිතේ ඡන්දයට බලයක් තියෙන බව තේරුණා පළවෙනි වතාවට. එහෙම නැත්නම් එහෙම විශ්වාසයක් තිබ්බේ නෑ උතුරේ මිනිසුන්ගේ. ඉතින් ඒකට තමයි විරුද්ධ වුනේ. ඉතින් දැන් මෙයා එකතු වෙනකොට එයා ඉල්ලන දේවල් තියෙනවා. දැන් එයාලගේ ඉල්ලින් හරි අයතයි. LTT තහනම ඉවත් කරන්න, LTT සිරකරුවන් ඉවත් කරන්න. ඒකට අපිට වෙනම පොලිසියක් හදා ගන්න දෙන්න මේවා කියන. එතකොට හෙළ උරුමේ කොහෙද යන්නේ? ඒ නිසා එදා වගේ නෙවෙයි. එදා එක හඳින් පොන්සේකත් එක කට්ටි එකතු වුණා. කිසිම ගැටලුවක් තිබෙන්නේ නැහැ. කිසිම අද එහෙම නැහැ. මේ ප්‍රශ්න 8 වෙනිදා වෙනකවත් තියෙනවා. ඉතින් ජනවාරි 8 වෙනකොටත් ප්‍රශ්න සම්පූර්ණයෙන් විසඳෙන්නේ නැහැ. අර 24 පැයෙන් දෙන්න කියනකොට 30 මංගල කියනවා. එහෙම කොහමද? සමහර ඒවා දෙන්න, සමහර ඒවා තියාගන්න. එහෙම කොහොමද යන්නේ? අරගෙන නේ නේ ඔයා ඉන්න. ඔයා ඉන්න. ඔයා මේ ටග් ගාල 24 පැය බලේ දීලා යන්නේ පතෙන්. අද සෝපිත හම්දුර කිව්වේ ඉන්න. ඉඳලා මේ ප්‍රශ්නේ ඉවර කරලා මේක හදලා ජනාධිපතිකෙ මේ ඉන්න. මෙහෙම පරස්පර විරෝධී කණ්ඩායම් එකතු වෙලා තියෙන නිසා මේ මැෂින් එක එක්සත් ජාතික පක්ෂයේ මැෂින් එක ස්ටාර්ට් වෙන්නේ. TNA මැෂින් එක ෆුල් ස්ටාර්ට් වෙන්නේ. හෙළ උරුමේ එහාට මෙහාට එහාට මෙහාට ඇයි ඕක ස්ටාර්ට් වෙන්නේ. ඉතින් එහෙම නිසා මේක ඈලි මෑලි දුබල ඉතාලම හොඳ තීන්දුවක් එතුමා ගත්තේ. පෝස්ටර් සලවන්නේ එහෙම හිතුවනම් එහෙම බල්ලෙක් හොයාගන්න බෑ පෝස්ටර් සලවන්න. හොඳයි අපි නැවතත් කෙටි විරාමයක් ලබා ගන්න විරාමෙන් අනතුරුව හමු. ඔබ ඇලිත් එක්ක සිටින 300 සජීව සංවාදයේ සමගින් අපේ දුරකථන අංකය 011 7332 72 7332 72. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායිකාව විදිහට චන්ද්‍රිකා මැතිණියගෙත් චෝදනා කිහිපයක් තියෙනවා. ඇයි පක්ෂයේ අනුශාසකවරිය හැටියට කටයුතු කරනවා. දැන් නමුත් ඇයට සලකන විදිය ඇයට කිසිම තැනක් දීලා නැහැ. සමුළුවකට ඇයට ආරාධනා කරන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි එතුමීට අපහාස කරන්න යම් යම් අවස්ථාවලදී කටයුතු කරලා තියෙනවා. ඒක හරිද? ඇත්තටම දේශපාලන නායිකාවක් විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායිකාව හැටියට ඇයට ඒ විදිහට සලකන එක නිවැරදිද? මොකද ඒ චෝදනාව එතුමීට පැත්තෙන් එල්ල වෙනවා. මම හිතන විදිහට ඩිල්කා, මොකද මම පක්ෂයේ ලේකම් වත් භාණ්ඩාගාරිකවත් නෙවෙයි. එහෙනම් ඔය ආරාධනා පත්‍රය යවුවද නැද්ද? නමුත් මම දන්නවා එතුමිය සභාපතිනිය හැටියට ඉන්න කාලෙත් එතුමිය අනුශාසක හැටියට පත් කරලා සභාපතිකමට ජනාධිපතිතුමා පත් වෙච්ච කාලෙත්
මුල් කාලේ නොකඩවාම මෙතිනියට මෙතුමියට මේ ආරාධනා පත්‍රය යවුවා. හැබැයි මෙතිනිය මෙතුමිය සහභාගි වුණේ නැහැ. එතුමිය සභාපති හැටියට ඉන්නකොටත් රැස්වීම දෙකකට නැත්නම් තුනකට ආව අනිත් ඒවාලට ආවේ නැහැ. ආවේ නැහැ. ඊට පස්සේ අනුශාසකුණන් පස්සේ එතුමිය ආවෙම නැහැ. හැබැයි දීල්කා මෙහෙම ගන්නකො දැන් මේ මිනිස්සුනේ මස්ලේ යට නහරත් එක්ක ජීවත් වෙන මිනිස්සු අපි කවුරුත්. එතුමිය උත්සාහ කරනවා මේ මුළු කාටවත් රහසක් නෙවෙයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට ලණුවක් දීලා එතුමාව මේ ජනාධිපති අපේක්ෂකයා අනුර අගමැති අපේක්ෂකයා කියලා ඊට පස්සේ මේ 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 එතුමියගේ කාලය අවුරුදු එකමාරක් වැඩි කරගෙන අරගෙන ඊට පස්සේ මහමැතිවරණේ කලින් කියලා අගමැති අනුර ජනාධිපති අපේක්ෂා කරන්න එහෙම සැලැස්මක් හදන එක බැරි වෙනවා. ඊට පස්සේ ওই හෙල්පින් හම්බන්තොට කියන කාරණේ එළියට අරගෙන මුදල් මහා වංචාවක් කරා කියලා උසාවි ගෙනියලා දඬුවම් කරලා ඒ අවස්ථාව නැති කරන්න සියලු උත්සාහයන් දරනවා ඒකත් බැරි වෙනවා. ඊට පස්සේ අපේක්ෂකයා හැටියට මෙයා නම් කරාට පස්සේ පක්ෂ කාර්යාලේ වහනවා. පක්ෂයේ ප්‍රධානී සියලු දෙනාටම කියනවා වැඩ කරන්න එපා කියලා. සංවිධායකයෝ මේ සංවිධායකයෝ නෙමේ ඉන්නේ. මේ සංවිධායක රැස්වීම සංවිධානය කරපම සංවිධායකයන්ට කතා කරලා කියනවා රැස්වීම කැන්සල් කරන්න එපා කියලා. සමහර ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන්ට මැති ඇමතිවරුන්ට කියනවා යන්න එපා කිසි දෙයකට කියලා. එහෙම කරන්න ඕන සියලුම හතුරුකම් කරලා බැලුවා පරද්දන්න. ඉතින් ඒක කරගන්නත් බැරි වුණා. ඒක කරගන්න බැරි වුණා. ඊට පස්සේ එතුමිය පක්ෂයේ සභාපති හැටියට හිටියා. හැබැයි ඒ සභාපති හැටියට ඉන්නකොටත් මේ එක්කෝ සභාපති මේ රැස්වීමට එන්නේ පැය 4ක් විතර ප්‍රමාද වෙලා. එහෙම දෙකකට නැත්නම් 3කට ආවේ මට මතක. අනිත් ඒවාට ආවේ නැහැ. එන්නේ නැහැ. ඊට පස්සේ අනුශාසක කරලා සභාපතිකම ජනාධිපතිතුමා ගත්තට පස්සේ ආවෙම නැහැ. ඉතින් බැන ගියා. ඉතින් එහෙම වෙච්චම මේ පක්ෂයේ ඔය දැන් ඔය මෛත්‍රීපාල ඇමතිතුමාත් දන්නවනේ හොඳටම මේ ඒ කාලේ චන්ද්‍රිකා මැතිණියේ පහුගිය ජනාධිපති මැතිවරණේදී මොනවද කරේ කියලා ඒ සීරම දන්නවනේ. මෛත්‍රීපාල ඇමතිතුමාට මොනතරම් මේ ප්‍රසිද්ධ තැන්වල කීසරයක් බැනලා තියෙනවද මේ කතා කරන්නේ නැහැ, බලන්නේ නැහැ, පොන්නේ ආගේ කොන්දක් නැහැ, අරවයි මේ වගේලා කොච්චර එහෙම කියලා තියෙනවද ප්‍රසිද්ධ තැන්වල. ඉතින් ඒවා එක ගත්තම එතුමිය පක්ෂයේ මේ අර අප්‍රසාදයට පිළිකුලට ලක්ුණා. ඇත්තටම එතුමිය දැක්කම එතුමියගේ රජයේ හිටපු ඇමතිවරු හැංගෙන්න ගත්තා. නමුත් එතුමිය ළඟින්ම හිටපු කෙනෙක් තමයි මංගල සමරවීර මහතා. එතකොට එතුමියගේ පාලන කාලයේදී මංගල සමරවීර මහතා අමාත්‍යවරයෙක් හැටියට ඉතා හොඳ වැඩකට සක් කරා කියන ඒ සුබ ලකුණ, ඒ ධනවාදී විදිහට එතුමා පිළිබඳව තියෙන අදහස තවමත් ජනතාව තුළ තියෙනවා මංගල සමරවීර ඇමතිවරයා අමාත්‍යවරයෙක් විදිහට හොඳට වැඩ කරා කියලා. නැන් දැන් ඒක ගැන කිසි තර්කයක් නැහැ මේ ඩිල්කා. එහෙම එතුමගේ කාලේ හිටපු අනිත් ඇමතිවරුත් එහෙම මේ ඉතාලම හොඳ නමක් තමුන් දරපු ඇමතිකමේ හදාගත්තා ඒ හිටියා. ආ දැන් මම ඒ කාලේ හිටියේ ක්‍රීඩා යෞවන කටයුතු ග්‍රාම සංවර්ධන සම්මුර්ධ ඇමති. මම හිතන්නේ මගේ ශේෂ්ත්‍රේ මම උපරිමේ කරා. ඉතින් ඒක මේ පිළිබඳව මට අදත් ඒ ගෞරවය තියෙනවා. එතකොට කොහොමද කියන්නේ චන්ද්‍රිකා මැතිනි එහෙම වැඩ කරන්න දෙන්නේ නැතුව ඒ විදිහට? නෑ, වැඩ කරන්න දෙන්නේ නැහැ කියන එක නෙමෙයි මම මේ කිව්වේ. මම මේ කිව්වේ ඩිල්කා ඔය එතුමියගේ කාලේ එතුමිය වැඩ කරේ නැහැ. එතුමිය තීන්දු ගන්න දුන්නේ නැහැ. එතුමිය ලියුම් බැලුවේ නැහැ. එහෙම ප්‍රශ්නයක් තිබ්බා. අපි 21 වෙනි සියවසට නව දර්ශනයක් කියලා දර්ශනයක් හදනවා. ඔය පීබිලා අපි සේරම එකතු වෙලා මේ ට්‍රෙෂරි එකේ අය, මුදල් අමාත්‍යාංශය අය, බැංකු චේයාමන්ලා අපි සේරම එකතු වෙලා ඒක ජීවිතයටවත් කියුවේ නැහැ. අපි ලොකු රැලියක් තීල ඉවරලා ඒක එතුමිය ලව්වම් ප්‍රකාශයට පත් කරා. හැබැයි මේ කවදාවත් මේක කියුවේ නැහැ. මේ සාකච්ඡා 3-4ක් එතුමියත් එක්ක අපි තියන්න ගියා. එක සාකච්ඡාවකටවත් එතුමිය සම්බන්ධ කරගන්න බැරි වුණා. ඉතින් එහෙම ප්‍රශ්න තියෙනවා. නමුත් එතුමිය වැඩ කරන්න දුන්නේ නැහැ කියලා මම කිව්වේ නැහැ. මං කියන්නේ මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අපේක්ෂකයා කිරීම වැළැක්වීම සඳහා සහ පරාද කිරීම සඳහා සියලුම දේවල් කරලා ඊට පස්සේ ආණ්ඩුව ආවට පස්සේ
එතුමිය පක්ෂේ සභාපතිකමේ හිටියානේ. එතනදිත් මංගල සමරවීර ඇමතිවරයා විශාල කාර්යභාරයක් කරනවා මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන්. එතකොට ඒකත් ඒක එතකොට චන්ද්‍රිකා මැතිණියට විරුද්ධවද ඒ මංගල සමරවීර මහත්මයා විදිහට කටයුතු කරන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන්. මොකද ඔව් මං හිතන්නේ එහෙමයි. ඒ වෙලාවේ චන්ද්‍රිකා මැතිණිය සහ අනුර එක පිලක් අරගෙන මොකද මේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති අපේක්ෂා කරන්න ඕන කියන තීරණයට මංගල එනවා. මංගල ඇවිල්ලා මංගල ඒ වෙනුවෙන් සටන් කරනවා. මංගල ඒ වෙනුවෙන් සටන් කරනවා. ඒ තීරණය බොහෝම කලින් අරගෙන තිබ්බා බර්ටි දිසානායක ඇමතිතුමාලා, ඒ වගේම ජේරාජ් ප්‍රනාන්දුපුල්ල ඇමතිතුමාලා වගේ අය. හැබැයි එහෙම මංගලත් ඒ තීන්දුවට එනවා. මංගල තීන්දුවට එනවා. එතකොට ඒ තාම පැහැදිලිව මංගල ජනාධිපතිතුමා එක්ක වැඩ කරද්දී හැබැයි මංගල චන්ද්‍රිකායි කමනාපුනේ නැහැ. ඒ සම්බන්ධකමුත් තියාගෙන හිටියා. මේ දෙන්නා බැලන්ස් කරන්න උත්සාහයක් ගත්තා. හැබැයි එතුමිය අනුරත් එක්ක එකතු වෙලා, එතුමියගේ කණ්ඩායමක් එක්ක එකතු වෙලා ජනාධිපතිතුමා පරාද කරන්න, ජනාධිපතිතුමා අපේක්ෂකත්වෙ නොදී ඉන්න, ජනාධිපතිතුමා හිරේ දාන්න මේ සියලු උත්සාහයන් ගත්තා. ඉතින් ඒක ඔය පක්ෂේ සේරම දන්නවා ඩිල්කා. ඔය පක්ෂේ මෛත්‍රීපාල සිරිසේනගේ ඇමතිතුමාගේ ඉඳලා ඔය පක්ෂේ හිටපු සියලුම දෙනා ඒක දන්නවා. අනිත් පැත්තෙන් මේ වෙනකොට මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා විදිහට එළියට එමත් එක්ක පලිගැනීමේ දේශපාලනය ආරම්භ වෙලාද කියන ප්‍රශ්නය අහන්නට හිතනවා. මොකද දැන් ඔබතුමන්ල කියන ඔබතුමන්ට අභියෝගයක් නැහැ එතුමා අනිත් පැත්තෙන් පොදු අපේක්ෂකයා විදිහට ඉදිරිපත් වීම කියලා. නමුත් එහෙමනම් ඇයි එතුමාගේ එතුමාට සම්බන්ධ දැන් එතුමාගේ සහෝදරයාගේ ලොරිවලට පහර දීම සිද්ධ වෙනවා, ඔහුට සම්බන්ධ ව්‍යාපාර වැටලීම සිද්ධ වෙනවා, මේවා වෙන්නේ ඇයි? ඇයි ඇයි මේ වගේ මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ ආණ්ඩුව? ඩිල්කා දැන් මේක අපේ පාක්ෂිකයෝ සාමාන්‍ය පාක්ෂිකයෝ නොහිතපු එකක් නේ. දැන් අපි දැනගෙන හිටියා මෙතන වෙනසක් තියෙනවා කියලා. ජනාධිපතිතුමා දැනගෙන හිටියා මේකේ අපි ඉහළ තලයේ තිබ්බා. හැබැයි මේක ගමේ පාක්ෂිකයා දැනගෙන හිටියනේ. මම අද උදාහරණයක් කියන්නම් දීලා. පාක්ෂිකයන් විසින් සිද්ධ කරපු එකක් කියලා. එනම කවුද? එතකොට වැටලීම් කරන්නේ පාක්ෂිකයෝද? මොකේද වැටලීම් කරන්නේ? එතුමාගේ සහෝදරයාට අයිති මෝල් පිළිබඳව එතකොට හෝටල් වල වැටලීම්, පරිසර නිලධාරීන් වැටලීම් කරන්නේ ඒව කරන්නේත් පාක්ෂිකයෝ. මම නම් හිතන්නේ දීල්කා මේ මෛත්‍රීපාල සිරිසේන ඇමතිතුමා මේ ගේ හෝටල් වට කරන්න හෝ ගිහිල්ලා වෙන මේ ඔහුට තර්ජනය කරන්න හෝ ඔහුගේ සහෝදරයාගේ ලොරිය වලට පහර දෙන්නේ එහෙම ආණ්ඩුවට උවමනාවක් නැහැ. හැබැයි ඇත්තටම ඔය අනුරා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කිසියම් පීඩනයක් තිබ්බා. පොළොන්නරුව දිස්ත්‍රික්කෙන් පාර්ලිමේන්තුවට ආපු මන්ත්‍රීවරු දෙන්නෙක් තුන්දෙනෙක් දමා ගහලා ගියා. අපේ හිටපු සංවිධායකයෝ දමා ගහලා ගියා. මොකද මෛත්‍රීපාල සිරිසේන ඇමතිතුමාගෙත් එක ඒ කාටවත් එහෙම ඔළුව උස්සගෙන එන්න ඉඩකඩක් තිබ්බේ නැහැ. ඒ වගේම මේ එතුමාගේ සහෝදරයෝ ඒ දිස්ත්‍රික්කයේ විශාල අධිකාරියක් ගොඩනගාගෙන හිටියා. ඒ නිසා පෞද්ගලිකව දැන් අපි හිතමු එක වැලි ගන්න එක්කෙනා විතරයි, ගල් දෙන්න පුළුවන් එක්කෙනාට විතරයි, වී වෙන කාටවත් ගන්න බෑ. එහෙම වෙච්චම අනිත් අය ඇතුලේ පොඩි වෛරයක් ඇති වෙනවනේ විල්කා ස්වභාවයෙන්ම. ඒ නිසා ඒ වගේ අය මේ වගේ පොඩි මේකක් ආව ගමන් මිනිස්සු ස්වේච්ඡාවෙන් ගිහිල්ලා ඒ වගේ දේවල් කරන්න ඕන තරම් ඉඩකඩ තියෙනවා. නමුත් මේ වීමෝල් පරීක්ෂා කිරීම ඔහු මෙතන හාල් මාෆියාවකට සම්බන්ධයි කියලා එතුමාගේ මෝල් පරීක්ෂා කිරීමට කටයුතු කිරීම ඒ වගේ දේවල් සිද්ධ වෙනකොට එතකොට පොළොන්නරුවේ අනිකුත් වීමෝල් පවත්වාගෙන යන ඒ මෝල් හිමියන්ටත් ඒ නීතිය විදිහටම ක්‍රියාත්මක වෙනවද කියන ප්‍රශ්නේ තියෙනවා. ඔය පහුගිය දවස්වල එහෙම වුණා ඩිල්කා. මොකද ඔය ඇත්තටම මේ සැරේ අපිට හාල් ටිකක් මදිනේ. දැන් අපිට ගිය සැරේ එහෙම අතිරික්තයක් ආවා. ඊට ඉස්සෙල්ලා සැරේත් අතිරික්තයක්. මේ සැරේ අපේ පහුගිය කාලේ තිබ්බ දේශුංග ප්‍රශ්නින්ද රටේ අවශ්‍ය සහල් ප්‍රමාණය අපිට මෙට්‍රික් ටොන් 8000ක 9000ක විතර 8 ලක්ෂයක 9 ලක්ෂයක විතර මදියක් තියෙනවා. මේක හැබැයි මේ 8 ලක්ෂයේ 18 ලක්ෂය විතර මතුවලා පේනකොට අනිවාර්යයෙන්ම කරන්න ගිහිලා මේ වී මෝල් වල හංගගෙන තියෙන වී අරගෙන එළියට ගන්නවා.
එලියට ගන්න. ඉස්සල්ලා අපේ ළඟ තියෙන බී එලියට දාලා ඉවරලා බීමිල පල්ලෙහාට දාලා මෙයාගෙන් ගන්න බලන බැරි වෙනකොට ගිහිල්ලා මේවා එලියට ගන්නවා. ඒක ඒක අනිත් අයටත් අදාළද ඩඩේ සිටින ඒක සියලු දෙනාට අදාළ. මොකද තවත් නියෝජ්‍ය අමාත්‍යවරයෙක්ට අයිති වීමෝල් තියෙනවා පොළොන්නරුවේ. එතකොට ඒවටත් මේ නීතිය අදාළ වෙනවද? යාට නෙවෙයි. තව ඒ වීමෝල් තියෙන හැම කෙනාට මේක අදාළ වෙනවා ඩිල්කා. ඒක මොකද මොකද අපිට අඩුම වශයෙන් දැනගන්න ඕන වෙලා තියෙනවා. දැන් අපි පිටරටින් හාල් ගේනවා නම් අපි ඇත්තටම අද වෙනකොට හාල් කොච්චරක් තියෙනවද? අපේ රටේ කොච්චරක් තියෙනවා ප්‍රධානයේ හාල් මේ නිෂ්පාදකයන්ගේ හාල් ටික දැනගත්තේ නැතුව අපි හාල් ගෙනාවොත් අපිට මෙහි හාල් අතිරිතයක් ඇවිල්ලා හාල් මිල බැහැලා වීවි කුණ ගන්න බැරි වෙලා ඇයි ඔය පරීක්ෂා කිරීම අපි මීට කලින් මාධ්‍ය වලින් දැක්කේ නැත්තේ මොකද මීට කලින් අවස්ථාවලත් ඔය වගේ තත්ත්වයක් නැති වුණා අපිම ප්‍රශ්න කරලා තියෙනවා හාල් මාෆියාවක් සම්බන්ධයෙන් ඊට අමතරව අපි අද දෙරණ හරහා ඔබතුමත් කලින් සඳහන් කළා වැලි ජාවාරමක් පිළිබඳව. අපි මේ වැලි ජාවාරම පිළිබඳව අද දෙරණ උකුස්සා කියන උකුස්සා හරහා දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කරා වාර්තා කරා. හැබැයි ඒවට ප්‍රතිචාර ලැබුණ නැහැ. දැන් ඒ ගැන කතා කරනවා. එතකොට සාධාරණයි මේ ප්‍රශ්නය මේ ඇයි මේ දැන් මේ මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුවේ නිවත් වෙන්න ඕන වුණාද මේවා පිළිබඳ පරීක්ෂණ කරන්නේ? දැන් මෙහෙමයි. දැන් ගන්න දැන් හැමදාම හාල් හිඟයක් වෙනකොට හාල් හිඟයක් එනකොට හාල් ටිකක් ගෙන්නන්න යනකොට හැමදාම ලංකාවේ තියෙන වී පිළිබඳව තක්සේරුවකට එනවා. තක්සේරුවකට ආණ්ඩුව එනවා. ඒ සඳහා ඔය හැම වී මෝලකටම යනවා, වීකාරෝ යනවා, අය මේ වී නිෂ්පාදකයෝ ගබඩා කරන අය තොගවෙලෙන්ද හම්බිලා කතා කරනවා. ඒවා සොයල බලන එක කරන. හැබැයි ඉතින් ඒක සාමාන්‍ය දෙයක්නේ. එදිනෙදා සිද්ධ වෙන දෙයක්. ඒ ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ. ඔය කියන වැලි කාරණේම වුණත් වැලිකාරය මොනත් ඕක ගැන ඇත්තටම රටේ කතා වුණා තමයි. රටේ කතා වුණා. මම හිතන්නේ ඔය 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 තත්ත්වය පාලනය කරගන්න, ඔය තත්ත්වය මගහරින්න, ඒ වැලි පර්මිට් අනිත් අයටත් නිකුත් කරන්න, එහෙම යම් යම් රජයේ මැදිහත් වෙලා දේවලුත් කරා. හැබැයි එහෙම කරාට මේ ප්‍රාදේශීය දේශපාලන බලයත් එක්ක එහෙම පර්මිට් මම දන්නවා හොඳටම මේ වෙන වෙන අයට පර්මිට් දුන්නා. දීලා මේක කරන්න කියලා. හැබැයි ඒ ඇයට කරගන්න බැරි වුණා. ඉතින් ඒ ප්‍රාදේශීය රාජ්‍ය බලය ඉදිරියේ මිනිස්සු බයයි. ඉතින් ඒ නිසා මේ වගේ වෙලාවට තමයි ඔන්න දැන් එන්නේ. දැන් අන්න එයා බලේ නැහැ. දැන් මිනිස්සු එනවා. ඇවිල්ලා දැන් ඉතින් එයාට කොකා පෙන්නලා එයාට තර්ජනය කරලා මල්ලීට තර්ජනය කරලා එහෙම කරලා කරන්න බලන. මොකද කාලය තිස්සේ තෙරපි හිටපු මිනිස්සු. මම හිතන්නේ ඩිල්කා ඇත්තටම මේ ආණ්ඩුවට සංවිධානය වෙලා එයාගේ මල්ලි හෝ සහෝදරය හෝ තව කෙනෙක් හෝ කොටෝ පහර දීලා හැම නැත්නම් ඇගේ ලොරියක් මේ කොහෙද මේ අර මේ වී හාල් ගේන තැනට ආපුවම ඒ ලොරියට ගහන්න මෙහෙන් ගිහිල්ලා මිනිස්සු හැසිරෙන්නේ ওই විදිහට තමයි. අද මං ඩිල්කට කියන්නම් දැන් අද විශ්වවිද්‍යාලයනේ හිටියේ. මේකේ ජනාධිපතිතුමා අර යුද්ධ දිනපොක මම මෙහෙන් බහලා එනකොට එයාපෝට් එක පාටම මෛත්‍රීපාල සිරිසේන ඇමතිතුමා ගිහලා ජනාධිපතිතුමා බදාගෙන මේ සතුටට බදාගෙන මේ සතුට පාල කරන මේක ආව ගමන් මුළු හෝල් 7000ක් හිටියානේ. මුළු හෝල් එක විශාල සද්දයක් ගියා. විශාල සද්දයක් ගියා හෝල් එකේ. එහෙම තමයි මිනිස්සු මේවා වෙන්නේ. මේ මගේ දෙකේදී ප්‍රතිචාර දක්වන්නේ. ඒ නිසා ඇත්තටම එතුමා ගියාම එතුමාත් එක්ක පරණ පොඩි කෝන්තර තිබ්බා අය, එතුමාගේ මල්ලිත් එක්ක තිබ්බ කෝන්තර තිබ්බා අය, එතුමාගේ වෙනත් අය කෝන්තර තිබ්බ අයත් එක්ක ඒක මේ ඒවා ටිකක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ඩිල්කා ඔය දවස්සියේ කතාව මං ඔක ගැන පොඩි වචනයක් කියන්න කැමතියි. ඔය අපි ඒ ගැන කතා කරමු. කෙටි විරාමයක් ලබා ගන්නට අවශ්‍ය විරාමයෙන් අනතුරු යලිත් හමු වෙනවා. ඔබ ඇලිත් එක් විසිරිනේ 360 සජීව සංවාදයේ සමගින්. දැන් පොදු විපක්ෂය අද ගිවිසුම් අත්සන් කරනවත් එක්ක විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියන කාරණේ ඉදිරිපත් කරනවා. එතකොට රාජ්‍ය නායකයා ජනාධිපතිවරයා හැටියට කටයුතු කරනවා. එතකොට ඒ කියන්නේ කලින් තිබිච්ච පාර්ලිමේන්තු ක්‍රමය. දින 100න් මේ කටයුත්තට එළඹෙනවා කියන පොරොන්දුව තමයි ලබා දෙන්නේ. දැන් ඔය සටන් පාඨය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියන සටන් පාඨය දේශපාලන වේදිකාවේ සටන් පාඨයක් බවට පත් වෙන්නෙම ඒක කරනවා කියලා පොරොන්දු වෙච්ච ඔබතුමන්ලාගේ ආණ්ඩුව විසින් වාර දෙකකදී එය නොකිරීම කියන කාරණේ 3-2 බලය තිබිලත් ඇයි මේක කරන්න බැරි වුනේ? ඒක ඇත්තට ලේසි කාරණයක් නෙවෙයි නිල්කා. මොකද මේක වෙනස් කරන්න ඕන නම් පාර්ලිමේන්තුව තුලින් මේ පිළිබඳව බොහොම ප්‍රවේශයෙන් බලපො. මොකද මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පොඩි වෙනසක් කරොත් ඒක පළාත් සභාවලට බලපාන, ප්‍රාදේශීය සභා නගර සභාවලට බලපාන,
අධිකරණයට බලපාන. ඒ සියල්ලටම වඩා ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඩිල්කා. ඔය ඔකෝ ලේසියට ඔහොම කිව්වට දැන් ඔය අද විපක්ෂයේ ඉන්න TNA මන්ත්‍රීවරුට කැරෙන අනිත් සියලු දෙනාම ආසන පෙරදිලා ඇවිල්ලා තියෙනවා. කට්ටි පාර්ලිමේන්තුවේ ඉන්න හැබැයි ආසන පෙරදිලා ඇවිල්ලා තියෙන සේරම. සියලුම දෙනා. ඉතින් ඔය ඡන්ද ක්‍රමයත් ඔය වෙනස් කරනවා කියලා කිව්වම ඉස්සෙල්ලම කැමැත්ත ගන්න අමාරු ඒ අයගේ. අපි ආසන දිනලා ඇවිල්ලා ඉන්නේ. අපේ ආසන අපි දැන් වතා පහක් හයක් දිනලා ඉන්නේ. ඉතින් මම ආවේ මේ 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 ජනාධිපති විජේතුංග මහත්මයාගේ ආසනයට. හැබැයි මම ආව දවසේ මම ඒ ආසනේ දිනනවා. හැබැයි ඔය විපක්ෂයේ ඉන්න TNA මන්ත්‍රීවරුට කැරෙන්න අනිත් සේරම ආසන පැරදිලා ආපුවා. ඔබතුමා කියන්නේ දින 100න් මේ වැඩේ කරන්න බෑ කියලා. විපක්ෂයයි විරුද්ධ වෙන්නේ ඉස්සල්ලාම. මේක ප්‍රායෝගික නැත්තේ ඊළඟ කාරණය තමයි මේකට මේකේ මේක ඉතාම මේ 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 ගැඹුරින් කල්පනා කරලා බලලා අපි අලුත් ආනුක්‍රම ව්‍යවස්ථාවකට යන්න වෙනවා. අලුත් ආනුක්‍රම එක ඉතර සරල කාරණයක් නෙමෙයි. ඒකට කාලයක් යනවා. ඒ හැබැයි ඒ ක්‍රියාදාමේ ආරම්භ කරනවා නම් ඉතින් හොඳයි. ඕක ජනාධිපතිතුමා ප්‍රතික්ෂේප කරන්නේ. ජනාධිපතිතුමා කිව්වා මෙන්න පාර්ලිමේන්තු තේරුම් කාරක සභාවක් තියෙනවා මෙතනට ඇවිල්ලා යෝජනා කරන්න කියලා. ඔය හෙළ උරුමයට ඔය ඕන පක්ෂයකට UNP ට සීලු දෙනාටම තිබ්බා කෙටුම්පතක් අරගෙන ඇවිල්ලා මෙතන සාකච්ඡාවට භාජනය කරන්න. කෙටුම්පත ඔය දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා ඔය ගෙනාපු යෝජනාව. ඒකට කවුරුත් එකඟ නැහැ. නමුත් ඒක ක්‍රියාත්මක කරන්න ගියාම හිර වෙනවා. දැන් අද ප්‍රාදේශ සභා සඳහා අපි ආසන හා දිස්ත්‍රික් කර මික්ස් ක්‍රමය දැන් ඔය කියන වෙයි. ඒ ක්‍රමයක් ගෙනල්ලා යෝජනා කරලා සම්මත කරලා පාර්ලිමේන්තුවෙන් පනත අනුමත කරලා තියෙන්නේ. මොකද ඒකට විශාල වශයෙන් විරුද්ධ වෙනවා පහළ ඉන්න ආණ්ඩු පක්ෂ විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරු. මොකද මේ ක්‍රමයේ තුල ඩිල්ක පෙරදිලා ආසනෙ දෙන්න පුළුවන්නේ. පෙරදිලා එන්න පුළුවන් දැන්. ඒකයි මම කිව්වේ ඔය විපක්ෂ එක්සත් ජාතික පක්ෂයේ ඉන්න ඔය සියලුම දෙනා ආසන පෙරදිලා ආපු අය. AI ලේසින් ඔකට එකඟ කරගන්න අමාරු. ඒ නිසා ඔකෝ 100 කතාව නිකන් කතාවක්. 100 කතාව නිකන් කතාවක්. ඉතින් බලේ එන්නේ නැති ඉඳලා ඉතින් එහෙම 100යි 50 25 කියලා කියන්න පුළුවන්. නමුත් වෙලා තියෙන දේ ඒක ඊට වඩා ඉතාම සංකීර්ණ ක්‍රියාදාමයක්. ඒකට ඉඳගෙන කතා කරලා සාකච්ඡා කරලා විශේෂඥ කමිටුපත් කරලා නීතිඥ කමිටුපත් කරලා සමාජ විද්‍යා කමිටුපත් කරලා දේශපාලන කමිටුපත් කරලා මේ අයගේ අදහස් අරගෙන පෝෂණය කරලා ගොඩනගන්න ඕන දෙයක්. මුංචි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තියෙන්නේ ඇමරිකාවට. ඒක 60 සැරයක් දැනට සංශෝධනය කරලා තිනවා. මේ බොහොම පුංචි එකක්. අදත් එංගලන්තයේට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නැහැ ඩිල්කා. අදත් එංගලන්තයේ තියෙන්නේ මහ විශාල පාර්ලිමේන්තුව තුල ගෙන ගිය සම්ප්‍රදායන් ගොඩක් විතරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අදත් එංගලන්තයේට නැහැ. එංගලන්ත ඉතින් හැබැයි රටවල් යනවා කරදරයක් නැතුව. ඒ නිසා අපි මේ 72 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ ජනරජ ව්‍යවස්ථාව ගෙනාවේ 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැනවිත් මහ දීර්ඝ වැඩපිළිවෙලක් එක. ඉතින් ඒ නිසා ඕක මෙහෙම කරනකොට කරන්න බෑ. ඒක විහිළුවක්. ඒක මේ ආණ්ඩුවට තිබිච්ච කාලේ මදි කියලා දුබුතුම කියන්නේ මේක. නෑ මම කියන්නේ මේ තුනෙන් දෙකක බලයක් තිබිච්ච ආණ්ඩුව. ඔව් මේ අපේ ආණ්ඩුවට මේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ගන්න. නෑ ඒක තමයි එතුමා ආව ගමන් පාර්ලිමේන්තු තේරීම් කමිටුවක් එතනින් තමයි මේක එන්න ඕනන්නේ නිල වශයෙන් ඩිල් කවෙන ක්‍රමයක් නෑ. අපිට මේක ගෙනල්ලා ඉවරලා ඔබන්න බෑ පාර්ලිමේන්තුවට. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදනවා නම් ඒක තුනෙන් දෙකෙන් පාස් කරන්න ඕන කොතනින්ද? ඒක පාස් කරන්න ඕන පාර්ලිමේන්තුවේ. ඒක එහෙම තියේදී 18 වෙනි සංශෝධනය ගෙන ඒම වැඩක් ඇති තීරණයක්. නෑ ඒක අපේ තීන්දුවක්නේ. අපිට ඕනකම තිබා ජනාධිපතිතුමා තව සැරයක් තරම් කරවන්න. ඒක අපේ පක්ෂයේ තීන්දුවක්. ඒක මේ සම්දානේ තීන්දුවක්. ඒකට සමහර අය විරුද්ධ වෙලා ඉති. හැබැයි අපි හිතන්නේ මේ රට බේරගත්ත. මේ රට වේගෙන් සංවර්ධනය කරන මේ නායකයා නැවත මේ රටේ ඉන්න ඕන. ඒකට උදාහරණ තියෙනවා ඩිල්කා. ලීක්වියන් නියු අවුරුදු 29ක් ඉඳලා තමයි සිංගප්පූරු ලෝකේ ධනපති රටක් කරේ. මේ අවුරුදු 19ක් ඉඳලා තමයි මේ මහතිර් මොහමඩ් මැලේසියාව පොහොසත් රටක් කරේ. ජෙනරල් පාක් හමුදා නායකයෙක් හැටින් ඉඳලා තමයි දකුණු කොරේ අපි මේ කතා කරන පොහොසත් රටවල් දකුණු කොරේව පොහොසත් රටක් කරේ. සදාම් හුසෙන් ඒකාධිපතියෙක් හැටියට තමයි ඉරාකේ විශාල ධනපති රටක් බවට පත් කරේ. ගඩාපි ඒකාධිපතියෙක් හැටියට තමයි නැගිට්ටේ. අද අපි දෙපැත්තෙන් ඉඳගෙන අපිත් එක්ක තරඟයට ආර්ථික සංවර්ධනය වෙන රටවල් දෙක ගන්න චීනය. ඡන්ද නැහැ. චීනේ ආණ්ඩුවට විරුද්ධව එක රූපවාහිනී නාලිකාවක් පත්‍රයක් රේඩියෝ මොකක්වත් නැහැ. වියට්නාමෙත් එහෙමයි. ඡන්ද නැහැ. එක පක්ෂයයි. ඉතින් ඒ නිසා මේ වගේ වෙලාවක මේ වේගෙන් නැගිටින ආර්ථිකය තල්ලු කරගන්න නම් ජනාධිපතිතුමත් ඉන්න ඕන. මේ විධායක ක්‍රමයක් තියෙන්න ඕන කියලා තමයි මම හිතන්නේ.
ඔය අතරේ රාජසේන රත්න මහත්මයා සඳහන් කරනවා මේ මැතිවරණ ප්‍රතිඵලය සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාට හමුදා බුද්ධි අංශ තොරතුරු වලට අනුව 55%කුත් රාජ්‍ය බුද්ධි අංශ තොරතුරු වලට අනුව 59%කුත් හිමි වෙන බවට වාර්තා තියෙනවා කියලා. ඒකද මේ දටවෙනිද ප්‍රතිඵලය? නෑ, එතුමා දන්නව කොහොම නෙවෙයි කියලා. එතුමටත් වැඩේ වැරදුනා. එතුමලා හිතුවේ ඇත්තටම චන්ද්‍රිකා මැතිනි කිව්ව මේ 30 10 එහෙම විශාල පිරිසක් එයි කියලා. නම් අහන්න එපා, මම කියන්නේ නැහැ. එහෙම නෙවෙයි කියන්නේ. මේක මේ අස්සම් කරලා පොරොන්දු වෙච්ච 30ක් ඉන්නවා කියලා මේක අපේ අයට කියලා තියෙනවනේ. ඉතින් ඒ නිසා ඒ අයට වැරදුනා. ඉතින් ඇත්තටම මේ අද දන්නවා ඒ අයට දිනන්න බෑ කියලා. ඉතාලම හොඳින් ඒ අය ඔය අපි ඔය ගණන් හදපු ගණන් ඔය කොළ තියෙනවා රාජිත ළඟ. ඔය අපි ගණන් හදපු කොළ උඩට පල්ලෙහැට දාලා 105ක් ආවොත් උතුරෙන් කොහොමද, 110ක් ආවොත් කොහොමද, හින්දු ඡන්ද වලින් මෙච්චරක් ආවොත් කොහොමද, මුස්ලිම් ඡන්ද වලින් 115 නම් කොහොමද, කොහොමද සිංහල බෞද්ධ ඡන්ද කීයක් අපිට ගන්න ඕනද, කොහොම අපි එක විදි 800කට ඕක හදලා තියෙනවා. කොහෙන් හදලා බැලුවත් ඉතාලම පහසෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා දිනනවා. හැබැයි මම අද කියන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ආව නිසා එක්සත් ජාතික පක්ෂයේ මුළු ශක්තියත් එන්නේ නැහැ, TN එකේ මුළු ශක්තියත් එන්නේ නැහැ, හෙළවුරුමේ මුළු ශක්තියත් එන්නේ නැහැ, JVP එකේ ශක්තියක් එන්නෙත් නැහැ, පොන්සේකාගේ ශක්තිය එන්නෙත් නැහැ. පොන්සේකා මැතිතුමා ඔය මට 120 තියනවා කියන්නේ එතුමා ගිහිල්ලා ඉල්ලනවා මම දන්නවා, ආරක්ෂක ඇමතිකම සහ තවත් ඇමතිකම. ඉතින් ඕක දෙන්න කීයටත් එක්සත් ජාතික පක්ෂයේ එකඟ වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා එතුමාගේ මේ නොන්ඩි කකුලෙන් තමයි සහයෝගය හම්බ වෙන්නේ. ඒ නිසා මේ මුළු බැටාලියන් එකම නිකන් කොර ගහ ගහ නොන්ඩි ගහ නිදි කිර කිර එන ඡන්ද ව්‍යාපාරයක් එන්නේ. ඒ නිසා ඉතාම පහසුවෙන් ජනාධිපතිතුමාට සහ අපට දිනන්න පුළුවන්. රනිල්ලාව නම් මේ සටන මීට වඩා තරගයක් තියෙනවා. හොඳයි, බොහොම ස්තුතියි අද දවසේදී 300ට සජීව සංවාදයට සහභාගී වීම පිළිබඳ. ඒ වගේම ඔබටත් ස්තුතියි අපි සමග රැඳී සිටීම සම්බන්ධයෙන්. අපි තවත් සතියකින් හමු වෙමු. සුබ රාත්‍රිය.